රට වෙනස් කරන කතාව. රට වෙනස් කරන කතාව. සෑම ඉරිදාවකම පෙරවරු 10ට. දවසක් ඔබ හැම දෙනෙකුටම වෙසක් සතිය රජය විසින් ප්‍රකාශයට පත් කරපු වෙසක් සතිය හරියටම ඉවර වෙන්නේ හෙට. ඒ කියන්නේ පසුගිය දෙවනිදා සිට අටවෙනිදා දක්වා තමයි වෙසක් සතිය පැවැත්වෙනවා කියලා රජය විසින් දන්නුම් දීලා තියෙනවා. ඉතින් මේ වෙසක් සතිය ඔබ නොයෙකුත් ආකාරයේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් සිද්ධ කරන්නට ඇති. වඩාත් වැදගත් වෙන්නේ බෞද්ධයෙකුට ප්‍රතිපත්ති පූජාව, ආමිස පූජාව නරකයි කියනවා නෙවෙයි. කොහොම වුණත් අද දවසේ අපි මේ කරන්න යන කතාබහ බොහොම විශේෂී කතාබහක්. ආරණ්‍ය වාසී ස්වාමින් වහන්සේ නමක් සමගින් තමයි අද දවසේ අපි මේ කතාබහ කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන් මෙහිදී සඳහන් කරන්නට ඕනේ, දැන් ස්වාමින් වහන්සේ මේ සහභාගී වෙන වැඩසටහන වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලවල මම හදපු, අපි විසින් නිර්මාණය කරපු, ලක්ෂණ නිර්මාණය කරපු පූර්ව නිවේදනය මම ඊයේ රෑ කතා කරලා උන්වහන්සේ ටිකව ඔබ වහන්සේට එවන්නද කියලා. එතකොට උන්වහන්සේ මගෙන් ඇහුවා, මම ඒක නරඹන්නම්, හැබැයි මට ඒක දාන්න තැනක් නැහැ කියලා. ඒ කියන්නේ උන්වහන්සේ අනිකුත් ස්වාමීන් වහන්සේලා වගේ සමාජ මාධ්‍ය ජාලවල නැහැ, FB ගිණුමක් නැහැ. එතකොට උන්වහන්සේ මුදල් පරිහරණය කරන්නේ නැහැ. මම ඔබ වහන්සේට නමස්කාරපූර්වකව, ගෞරවපූර්වකව ස්තුතිවන්ත වෙන්නේ අපේ හාමුදුරනේ. ඔබ වහන්සේ මේ සාකච්ඡාවට ඇත්තටම එන්න කැමති වුණෙත් නැහැ. මොකද ඔබ වහන්සේලාට මාධ්‍යෙන් ලබා ගන්න දෙයක් නැහැ. ඒ වගේම මාධ්‍ය ජනප්‍රිය වෙලා ලබා ගන්න දෙයක්වත් නැහැ. ඔබ වහන්සේ සැබෑ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් අනුගමනය කරපු මාර්ගයේ යන ස්වාමීන් වහන්සේ නමක් හැටියට මේ ලෞකික ලෝකයට, මේ මැදිරියකට ඇවිල්ලා අපිත් එක්ක අපිට අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන්න ආපු එක සම්බන්ධයෙන් බොහොම පිං අපේ හාමුදුරනේ. මොකද මම ඒ වගේම ලක්හඬ ගුවන්විදුලියේ වසර ගණනාවක් තිස්සේ විවිධාකාරයේ ස්වාමීන් වහන්සේලා සමගින් ධර්ම සාකච්ඡා පවත්වලා තියෙනවා, පෞද්ගලිකව, ඒ වගේම ආයතනික මට්ටමින්, ඒ වගේම අසන්නන් වෙනුවෙන්. හැබැයි ඒ බොහෝ ස්වාමීන් වහන්සේලා ඔබ වහන්සේ වගේ එහෙම නිහඬ වෙනත් පිළිවෙතක් අනුගමනය කරන ස්වාමීන් වහන්සේලා නෙවෙයි, උන්වහන්සේලා තරඟකාරී තත්ත්වයක් යටතේ කටයුතු කරන, දායකයන් සමග නිරතුරුව ගැටෙන, දායකයන්ගේ ඕනෑපාකම් සංසිඳවන, ඔවුන්ට අවශ්‍ය සියලු දේ සිද්ධ කරන්නට සිද්ධ වෙලා තියෙන, මං උන්වහන්සේලාගේ කාර්යභාරය අවතක්සේරු කරනවා නෙවෙයි කොතැනකදීවත්, නමුත් එහෙම ගැටෙන ස්වාමීන් වහන්සේලා. ඉතින් ප්‍රථම වතාවට තමයි අපි හැමතුරනේ ඔබ වහන්සේ වගේ නිකෙලස් ධර්ම මාර්ගයේ යන ස්වාමීන් වහන්සේ නමක් සමගින් මේ විදිහට කතා බහ කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගන්නවා මොරගල්ලේ සීලරතන අපේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඉතාම තරුණ වියක ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා ඒ පිළිබඳවත් මම සතුටට පත් වෙනවා. ඔබ වහන්සේගේ මේ පැවිදි ජීවිතය ආරම්භ කළත් මං හිතන්නේ වැඩි කාලයක් නැහැ. ඒ කෙසේ වෙතත් මං කැමතියි අපේ හාමුදුරනේ, ඔබ වහන්සේ ඇයි පැවිදි වුණේ, පැවිදි වෙන්න හේතුව මොකද්ද, ඔබ වහන්සේගේ ගම්පලාත මොකද්ද, ආරණ්‍ය වාසී ජීවිතයකට, නිකෙලස් ජීවිතයකට මෙච්චර තරුණ වියේදීම යන්න තරම් හේතුණු කාරණා මොනවද කියලා ඔබ වහන්සේගෙන් මුලින්ම දැනගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මේ වැඩසටහන මෙහෙවන අපේ උපාසක මෑණියන් වහන්සේ, උපාසක අම්මා, ඒ වගේම මේ ශ්‍රවණය කරන ලක්වාසී, ලෝකවාසී, ශ්‍රාවක ජනතාවටද තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මේ උත්තරීතර වූ වැඩසටහන හැම දිනාගේම අවබෝධයේ පිණිස, හැම දිනාගේම ප්‍රඥාව වැඩිම පිණිසම හේතු වාසනා වෙත්වා කියලා පළමුව මා අදිෂ්ඨාන කරනවා. පින්වන්ත අපේ උපාසක අම්මා අහපු ප්‍රශ්නයට උත්තරයක් විදියට මම දෙන්න කැමති. නමුත් එය මගේ වර්ණනාවක් පිණිස නොවේ, ඒ තුලිනුත් යම් දෙයක් මේ සමාජයට ගන්න පුළුවන්කමක් තියෙන නිසා. ඉතින් උපාසක අම්මේ, පළමුව මේ පැවිදි ජීවිතයට එන්න ප්‍රථමයෙන් ගත වුණු ජීවිතයක් තිබ්බ පුංචිම වයස් කාලය තුළ. එහෙමයි. ඉතින් ඒ වයස් කාලය තුළ උප්පත්ති කතන්දරේ සිදු වුණේ බේරුවල ප්‍රදේශයේ. ඉතින් මොරගල්ල කියලා කියන්නේ බේරුවල ප්‍රදේශයට යාබදව තියෙන ගමක්. ඉතින් මගේ පියාණන් වහන්සේගේ ගම. ඉතින් පියාණන් වහන්සේත් පසුකාලීනව උන්වහන්සේටත් කල්යාණ මිත්‍රයෙක් මුණගැහිලා පැවිදි ජීවිතයට පත් වුණා.
ඉතේ අනුව පියාණන් වහන්සේගේ ගමේ නාමය විදියට මට මුරගල්ල කියන නාමය ආවා. ඉතින් ওই විදියට ආව ගමන තුල කුඩා කල පටන් යම් වෙනසක් දැක්කුවා ගත කරන ජීවිතේ. ඔබ වහන්සේගේ පියා පැවිදි වුණේ ඔබ වහන්සේට වයස කීයේදී වගේද? අවුරුදු 9න් වගේ. අවුරුදු 9න් වගේ. ඉතින් එතකොට ඔබ වහන්සේට පියා නැති අඩුව දැනුණාද? අඩුව එහෙම ලොකුවට දැනුනේ නැහැ. ලොකුවට අර පොඩි කාලේ මං කුවනේ විශේෂත්වයක් දැක්කුවා කියලා. සාමාන්‍යයෙන් ලොකුවට ඇලෙන ගැටෙන ස්වභාවයක් නැහැ. සාමාන්‍යයෙන් අර තැම්පත් විදියට අතහැරුණු ස්වභාවයක් හැම මොහොතකම දැක්කුවා. කොටිම කියනවා නම් පාසල් යන ගිහිල්ලා ඒ පාසල් ජීවිතේ ගැටෙන්න, පාසල් ජීවිතේ මිතුරන් එක්ක ඉන්න එහෙම නැහැ. හැමතැනකම හුදකලාව ඉන්න ස්වභාවයකට ප්‍රියතාවයක් දැක්කුවා. එතකොට ඔබ වහන්සේගේ පවුලේ වෙනත් අය නැගණියන් දෙන්නෙක් ඉන්නවා. එහෙමයි. ඉතින් ඒ අනුව පියාණන් වහන්සේ පැවිදි ජීවිතයට පත් වුණා වසර 9දී. ඉතින් උන්වහන්සේ පැවිදි ජීවිතයට පත් වුණාම මමත් දැන් තනියම ඉස්කෝලේ යන්නේ අම්මත් එක්ක. ඉතින් අම්මා තමයි හැමදේම කරන්නේ. මෙහෙම ඉන්නකොට පියාණන් වහන්සේත් අහඹු විදියට ඇවිල්ලා මගෙන් ඇහුවා ඔය විදියට යන එක හොඳයිද කැමතිද කියලා. එහෙමයි. පාසලට ඇවිල්ලා තමයි ඇහුවේ. එතකොට උන්වහන්සේ පැවිදි වෙලා. ඔව් පැවිදි වෙලා. ඉතින් උන්වහන්සේ එහෙම අහනකොට මට ඉතින් කොහොමත් කාලයක් ත පටන් කුඩා කාලේ පටන් මම ඒ ජීවිතයට කැමති නෑ. ඉතින් ඒ ළමයින්ගේ ස්වභාවය, ඇලෙන ගැටෙන ස්වභාවය, ළමයි වුණත් ඇත්තටම අර ඒ තැම්පත් භාවයෙන් අත මිදුනම යම් යම් කලකිරීම් වලට පත් වෙනවා. ඉතින් එහෙම ඒ පීඩනයක් දැනුනම මගේ අදහසත් සහ මගේ ගමන තියෙන්නෙත් මගේ දැක්ම තියෙන්නෙත් වෙන පැත්තකට තියෙන නිසා හාමුදුරුවන්ගේ වෙනස් ස්වභාවයක් දකිනෝ, තැම්පත් වෙච්ච ස්වභාවයක් දකිනෝ. ඒත් එක්කම මම හාමුදුරුවන්ට එකහෙලාම ප්‍රකාශ කළා හාමුදුරුවනේ තාත්තා හාමුදුරුවෝ කියලා තමයි දවසල පැවසුවේ. ඉතින් හාමුදුරුවනේ මේ මමත් කැමති මේ මාර්ගයට මේ පැවිදි වෙන්න, ඔබ වහන්සේත් එක්ක යන්න කැමති අම්මගෙන් අහන්න කියලා. ඊට පස්සේ අම්මත් කැමති වුණා. ඒ අනුව පියාණන් වහන්සේ අනුරාධපුරයට එකගෙන ගියා උන්වහන්සේ පැවිදි වෙච්ච තැනට. එතකොට ඔබ වහන්සේ කැමැත්තෙන්ම පැවිදි වුණා. ඔව් කැමැත්තෙන්. අනුරාධපුරයේද පැවිදි වුණේ අපේ හැමෝම? ඔව් අනුරාධපුරයේ. එතකොට ඒ ආරණ්‍යවාසී විහාර තැනක්ද? නෑ එතන පන්සලක්. එහෙමයි. ඊට පස්සේ ඔබ වහන්සේගේ පියාණන් වහන්සේත් සමග ගුරු හාමුදුරුවන් සමගද මේ පැවිදි දිවි ආරම්භ කරේ? පියාණන් වහන්සේ පැවිදි වෙලා වෙනම ටිකක් හුදකලා වෙヒටියේ. එහෙමයි. මම පැවිදි කරපු ලොකු හාමුදුරුවෝ පැවසුවා එකපාරම පියාණන් වහන්සේ ගාවට යන්න බෑ, යම් දේවල් ඉගෙන ගන්න තියෙනවා, ඔයා පොඩි කෙනෙක්, ඔයාට ගොඩක් දේවල් අධ්‍යාපනය ලැබලා ඉදිරියට එන්න පුළුවන්කම තියෙනවා. පියාණන් වහන්සේ නම් දැන් සේරම දේවල් අත්දැකලත් විඳලානේ. එතකොට උන්වහන්සේට තියෙන්නේ විවේකීව මේ ගමන යන්න. ඔබ වහන්සේ සාසනික වශයෙන් හුරු වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. එහෙනම් ඔබ වහන්සේ මාගාව මේව හුරු වෙන්න කියලා. එහෙමයි. ඒ අනුව වසර 8කට විතර ආසන්න කාලයක් අධ්‍යාපනය ලැබලා එතකොට වර්තමානයේ ගුරුපත් වීමක් ගන්න ඒ අධ්‍යාපනෙත් ලැබලා ඒවත් සමත් වෙලා කාලෙත් එක්ක ඉතින් උන්වහන්සේගෙන් ඉවත් වුණා. ඉතින් ඉවත් වෙන්න හේතුව තමයි උන්වහන්සේ අර කියන වගේ ඉතින් අර උන්වහන්සේ අර දායකයොත් එක්ක ගැටිලා උන්වහන්සේ බලන්නේ තවත් පරපුරක් විහි කරලා එතනින් අරගෙන යන්නනේ. එහෙමයි. ඉතින් ඒ කැමැත්තත් මට නැහැ. ඉතින් අර ඉස්කෝලේ තිබ්බු අර අතහැරන නිකන් අර හුදෙකලා චේතනාව තමයි තියෙන්නේ. ඉතින් ඒක තාම රැව්පිලි රැව් දෙනවා, තාම දෙයක් ඉටුුනේ නැහැ වගේ. එහෙමයි. ඉතින් මේ උන්වහන්සේටත් මම කිව්වා දැන් ගුරුපත් වීම විභාගය ලැබිලා තියෙන්නේ, නමුත් පත්වීමක් කර අපිරුවනක. නමුත් එය ස්ථිර වෙන්න කලින් උන්වහන්සේට පැවසුවා මට මෙහෙම කරන්න කැමැත්තක් නැහැ, මම ටිකක් පැත්තකට වෙලා තව ටිකක් හුදකලා වෙලා මේ ගමනක් යන්න කැමති කොහේ හරි තැනක කියලා. ඊට පස්සේ තමයි ඉතින් මේ වැඩි කතා බහ කරෙත් නැහැ උන්වහන්සේ. නමුත් අර මම උන්වහන්සේට වැඳලා කරලා මම මෙහෙම තැනකට යනවා කියලා මම උන්වහන්සේගෙන් ඈත් වුණා. එහෙම. ඉතින් උන්වහන්සේත් ඉතින් උන්වහන්සේගේ අරමුණු ඉටු නොවුණු හින්දා උන්වහන්සේත් ඉතින් මට යන්න අවසර දුන්නා. නමුත් කිව්වා ඔබ වහන්සේ ගිහිල්ලා බලන්න. උන්වහන්සේ එදා මට මෙහෙම දෙයක් කිව්වා. ඔබ වහන්සේ ගිහිල්ලා බලන්න, ඔබ ඔයා ගිහිල්ලා බලන්න සීල රතන ඔයාට කැමති දේ ලැබෙයිද කියලා, ඔයා පසුතැවෙයි කියලා කිව්වා. එහෙම. හැබැයි මෙහෙමයි තේ වලට කම්පා වුණේ නැහැ. නමුත් එළියට බැස්සා. එළියට බැහැලා තනියමම
මේ ගමන ආරම්භ කරා. ඊට පස්සේ කොහොම ඉන්නකොට තමයි මගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ මට අහඹු ලෙස මුණ ගැහුනේ. උන්වහන්සේ වාර කීපයකට කලින් මුණ ගැහිලා තිබෙනවා විවිධ තැන්වල. නමුත් සුවිශේෂී ස්ථානයක් විදිහට ශ්‍රීපාද අඩවියේ ඉන්නකොට උන්වහන්සේත් එක්ක කතා බහක් කළා. උන්වහන්සේ මට පැවසුවා, එන්න ආම්දුරෝනේ, කොහොමද ඔබ වහන්සේට එහෙම විස්තර අහලා. උන්වහන්සේ එකහෙලාම මට පැවසුවා, දැන් ඔබ වහන්සේ මාව හන ගහගෙන දින්නේ කියලා. එහෙම ඊට පස්සේ ඒ වගේ එහෙම මේ විස්තරයක් අහනකොට, එහෙම ප්‍රකාශයක් කරනකොට ටිකක් තේරුණා. සාමාන්‍යයෙන් කතාබහින් ඔබට කියපු දෙයක් තියෙනවා උන්වහන්සේ ගාව. මහන කියලා කියන්නේ මා හන ගහගන්න ස්වභාවයෙන් යුක්ත ස්වභාවයක්. ඉතින් ඔබ වහන්සේ තාම මාව හන ගහගත්තේ නැද්ද කියලා ඇහුවා. එහෙම මං කව හාමුදුරුවනේ, තාම එහෙම ස්වභාවයක් නැහැ. තාම තමා තුලින් තමා දැක්ක ස්වභාවයක් නැහැ. තාම හොයනවා කල්යාණ මිත්‍රයෙක් විදියට. එහෙමනම් ඔබ වහන්සේට මේ මොහොත තුල ලැබුණා කියලා හිතාගෙන දැන් ගමනක් යන්න කියලා උන්වහන්සේ ආරාධනා කළා. එහෙම ආරාධනා කරනකොට තමයි මම කල්පනා කළා, අර පොඩි කාලේ ඉඳන්ම අර හිතේ තිබ්බු හුදකලා භාවයට උත්තරයක් හම්බුණා කියලා මට දැනුණා. අනිත් සේරම උත්තර පීඩාවට පත්වන උත්තර පමණයි. ඊට පස්සේ මේ එහෙම ඉන්නකොට උන්වහන්සේ සමග, උන්වහන්සේට මම ඔබ වහන්සේ ගුරුවරයා විදියට පිළිගන්න කියලා උන්වහන්සේට ආරාධනා කරලා උන්වහන්සේම තමයි මට පැවිදි උපසම්පදාව ලබා දුන්නේ. එතනින් තමයි ඔබ වහන්සේ ගමන් මග ආරම්භ වෙන්නේ. එතකොට ඔබ වහන්සේ ශ්‍රීපාද ස්ථානයේ ආශ්‍රිතවත් අරණවාසී වාසය කරාද? ඇත්තටම දැන් අපිට හිතෙනවා ස්වාමින් වහන්සේලා ගැටෙන කාරණා දිහා බැලුවාම, පන්සලට ගියාම අපි ගැටෙන කාරණා දිහා බැලුවාම, පන්සලේ තියෙන ලෞකික දේවල් දිහා බලලා අපි ගැටෙන දේවල් බැලුවාම, මේ සියල්ල බැලුවාම ඔබ වහන්සේ බොහොම නිර්මල ශාන්ත සුවයක් ඒ ස්ථානවල අත්විඳින්න ඇති කියලා. ඒක එහෙම දහමුදුරනේ. ඔව් ඇත්තටම මේ විවිධ තැන්වල කල්යාණ මිත්‍ර හාමුදුරුවොත් එක්ක වැඩියා ගිහිල්ලා අපි බෙලිවුල්ලෝ ප්‍රදේශයේ, එතකොට වැලිමඩු ප්‍රදේශයේ එවැනි තැන්වල භාවනා කටයුතු සිද්ධ කළා. ගොඩක්ම හුදකලාවේ දෙන් අපි දෙදෙනාම මොන හරි දෙයක් එක්කෝ හදාගෙන, එහෙම නැත්නම් දායකයෙක්ට කියලා සූදානම් කරගෙන, එහෙම සමහර කඳුවල ගිහිල්ලා එහෙම උඩ ඉඳගෙන භාවනා කරපු තැන් තියෙනවා. ගොඩක්ම ආරණ්‍ය වාසී කිව්වට උපාසකම්මේ ස්වාමීන් වහන්සේලා නැති තැන්වල තමයි ගොඩක්ම සිද්ධ කරේ. මොකද ඒ ආරණ්‍යවලත් යම් යම් ප්‍රතිපදාවන් සහ ක්‍රමවේද තියෙනවානේ. එහෙම. ඉතින් අර ගොඩක්ම කල්යාණ මිත්‍රයන් වහන්සේ කියපු දේ දැනුණු හින්දා මං කල්පනා කළා, හාමුදුරුවෝ කියපු දේ තුල ප්‍රතිඵලදායක හින්දා අපි හුදකලාවේ වඩන එක හොඳයි කියලා. කිසි කෙනෙකුට කරදරයක් නොවි. එහෙමයි. ඒ අනුව වඩනකොට ගොඩක් දේවල් අවදි වුණා. ඒ කියන්නේ තමන්ට තේරෙනවා නම්, තමන් යම් ගමනාන්තයකට යනකොට, යම් ඉලක්කයකට යනකොට තමන්ට ඒක ළඟා වෙනවා කියලා තේරෙනවා නම් ඒ පමණයි. ආය වෙන අවශ්‍යතාවයක් නැහැ වෙනම මාර්ග හොයන්න. ඔබ වහන්සේ අපේ හැමදෙරෝනේ තවමත් යමක් සොයනවාද? දැන් සොයන්න දෙයක් නැහැ. මාර්ගයේ දැනගෙන තියෙන දැන් මට මාව හිස් කරගන්න තමා තියෙන්නේ. එහෙමයි. මගේ ගති ලක්ෂණ ටික, ගති ටිකක් තියෙනවා. ඒ හැමෝටම ගති තියෙනවා, ගති නිමිති. ඒව සිහියෙන් දැකලා ඒව ප්‍රහාණය කරන්නයි දැන් තියෙන්නේ. ඔබ වහන්සේ අපූර්ව කියුමක් කිව්වා. මම හිතනවා ගිහි අපිටත් ඒක වැදගත් කියලා. මම යමක් සොයාගෙන ඉවරයි, හැබැයි මට මාව හිස් කරගන්න තියෙනවා කියලා. ඒක ඉතාම වටිනා වචනයක් කියලා මට හිතෙනවා. මොකද මටත් මාව එහෙම හිස් කරගන්න හිතෙනවා. ඒත් ඔබ වහන්සේ තරමටම බැරි වෙයි කියලා හිතෙනවා. මම ලෞකික ජීවිතයක් ගත කරන නිසා. අපි ඒ ගැන වැඩිදුරටත් කතා බහ කරමු. අපේ අද දවසේ මාතෘකාව වෙන්නේ මොරගල්ලේ අපේ ගෞරවනීය සීලරතන පොඩි හාමුදුරුවන් වහන්සේ සමග කතා බහ කරන මේ කතා බහේ මාතෘකාව වෙන්නේ මේ භවයේම නිවන් දකින්න පුළුවන්ද කියන කාරණේ. දැන් මේ ප්‍රශ්නේ අහනකොට මේකත් එක්ක බැඳලා තියෙන තව ප්‍රශ්න ගණනාවක් තියෙනවා හැමදෙරනේ. දැන් ඇතැම් අය අහනවා, ඉතින් එතකොට මේ විදිහට හිතුවොත් එහෙමද, ඔබ වහන්සේට කවදාරි, ඔබ වහන්සේ තාම තරුණයි, ඔබ වහන්සේට අපේක්ෂාවක් නැද්ද? ටිකක් විශාල ප්‍රමාණයේ දායක දායකාව ඉන්න, විශාල ප්‍රමාණයේ පන්සලක් නඩත්තු කරගනිමින්, ඒ වගේ සමාජීය ආගමික කාර්යයන් කරමින් ඉන්න ඔබ වහන්සේට අදහසක් නැද්ද? ඔබ වහන්සේ තාම තරුණ වියේ පසුවන්නේ, ඔබ වහන්සේ ආරණ්‍ය වාසීවමද ඉන්න කල්පනා කරන්නේ? මොකක්ද ඒ ගැන ඔබ වහන්සේගේ අදහස? තෙරුවන් සරණයි උපසකම්මේ. ඒ අදහසට මේ විදියට උත්තරයක් දෙන්න පුළුවන්. මේ ලෝකේ හැම කෙනෙකුටම සැප සම්පතක් වේවා, පරිවාර සම්පත්තියක් වේවා, ඕනෑම දෙයක්
ලැබෙන්නේ පුණ්‍ය සංස්කාරයක් මත. ඒක අපිට මෙහෙමයි. අපිට ලැබෙන පව ප්‍රතික්ෂේප කරන්නත් බෑ, ප්‍රිය පින ප්‍රතික්ෂේප කරන්නත් බෑ. විපාකේ විඳින්නට වෙනවා. ඒක තමයි ධර්මතාවය. අපි වපුරපු දෙනේ අපට ලැබෙන්නේ. හැබැයි ස්වාමින්වහන්සේලාගේ සමහර ස්වාමින්වහන්සේලාගේ පුණ්‍යාභි සංකාරය මත පරිවාර සම්පත්තිය, ඒ පරිවාර සම්පත්තිය ලැබෙන්නේ උන්වහන්සේලාගේ තුල හැකියාවක් තිබ්බ නිසා ප්‍රසිද්ධියක් මතනේ. ඉතින් එහෙම ලැබිලා කටයුතු වෙන අවස්ථා තිබෙනවා. නමුත් මම ටිකක් මටත් ලැබුණු ගොඩාක් විවිධ අවස්ථා වල ටිකක් අර බලෙන් පිනට ටිකක් ඒක පාලනය කරනවා වගේ ස්වභාවයත් එක්ක ඉදිරියට එන්නේ නැති ස්වභාවයක් තිබ්බා. ඇත්තටම අද මේ වැඩසටහන තුල වුණත් පිරිසක් දැනගන්නවා, පිරිසක් මේ හැම දෙයකම මොන හරි යම් දෙයක් සකසනවානේ. මේකට වුණත් බොහොම හිතලා සම්බන්ධ වුණෙත් සහ සම්බන්ධ වෙන්න හේතුවක් වුණෙත් අර ඔබතුමිය ආඹුලෙස අතුරුගිරිය ප්‍රදේශයේදී අහපු ධර්මයේ ඔබතුමිය ගත්තා කියන විශ්වාසය දැනිලා ඒ තුලින් කරපු ආරාධනාවක් මත එන්න වුණා. ඒක ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. නැතිනම් එහෙම ස්වභාවයකට ආවා නොවේ. ඉතින් නමුත් පින් අම්මේ ඒ විදියට අපට විවිධ වූ පැතිකඩයන් සකස් කරගන්න අවස්ථාවන් එන්න පුළුවන් ජීවිතේ. දැන් සමහරවිට ලැබිලා තියෙනවා. ලැබිලා තියෙනවා. දැන් කොටින්ම කියනවා නම් මම ඉන්නේ, ඇත්ත වශයෙන්ම කියනවා නම් මම ඉන්නේ මා හිතවත් කල්යාණ මිත්‍ර හාමුදුරුව කෙනෙක්ගේ ස්ථානයක. ඉතින් తాවකාලික අපේ අරමුණත් එක්ක අපිට යන්න සිද්ධ වෙනවා. පන්සල් ගොඩ නගාගෙන ඉන්න අතහැරලා යන හංසෙක් වගේ කියනවනේ. හංසයා එකම විලක ඉන්නේ නැහැ. හැම තැනකම යනවා. අනෝතත්ත්ව විලේ ඉන්නවා. හැම තැනකම ඉන්නවා. ඉතින් ඒ වගේ ගමනක් යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ජීවිතෙත් මගේ පියාණන් වහන්සේගේ ස්ථානය පුරාණ විහාරයක් ਸਰව සම්පූර්ණ ආකාරයෙන් ලැබිලා තියෙනවා. නමුත් අද එතන ස්ථානයේ ස්වාමින්වහන්සේ නමක් වැඩ ඉන්නවා. නමුත් එතනටවත් යන්න සිතක් නැහැ. උන්වහන්සේ වැඩ ටික කරගෙන යනවා නම් අතරමං වෙලා යන්නේ නැත්නම් එතන එච්චරයි. ඒක කරගෙන යනවා නම් මං කරගෙන ගියා හා සමානයි. ඉතින් අර වගේ පිරිසක් හදාගෙන ගමනක් යනවා කියන කාරණාව එකාතකින් අර දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්. කන්න පුළුවන් ඕනෙම දෙයක් දැලිපිහියෙන් කන්න බැරිකමක් නැහැ. කැපෙන ස්වභාවය, කැපෙන්නේ නැති ස්වභාවය තේරුම් ගත්තා නම් කපා ගන්න නැතුව පොඩ්ඩක් හරි කන්න පුළුවන්. ඉතින් සමහර ස්වාමින් වහන්සේලා එවැනි දෙයකට පුඤ්ඤාභි සංස්කාරයක් මත ලැබුණු දේ අසිහිය නිසා වරද්දවා ගන්න තැන් තිබෙනවා. ඉතින් ඒව සමාජයේ දකිනවා. ඉතින් එහෙම වෙනකොට සිත පහළ වෙන්නේ නැහැ ඒ පිළිබඳව ස්ථානයක් කරන්න. තව කාරණාවක් තමයි ස්වාමින් වහන්සේලාට වැඩියෙන්ම දැන් අපි කියමුකෝ කොළඹ ප්‍රදේශයේ ස්ථානයක් අරගෙන එතකොට විහාරස්ථානයක් හදලා එතකොට පහසු යාන වාහන එහෙමනේ තියාගෙන එහෙම ස්වභාවයකට එන්න කොළඹ ප්‍රදේශයේ වාසය කරන මිනිස්සුන්ගේ වේගය මතනේ ඒ සැකසුනේ. නමුත් එවැනි ලැබුණා කියලා ප්‍රතික්ෂේප කරන්න නෙමෙයි හැමෝගෙම විඳින්න වෙනවා. ලැබුණු දේ විඳින්න වෙනවා පුඤ්ඤාභි සංකාරය. නමුත් සිහියෙන් ඉන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඊට වඩා හොඳම දේ තමයි අපිට ඒක කරන්න අමාරුයි. දැන් ඉන්න කොළඹ ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන් අහපුවාම මේ වැඩත් එක්ක කොහමද ඕක කරන්න කියලා අපටම ප්‍රශ්න නගලා තියෙනවා. මේ පැය තප්පර කට්ට විනාඩි කට්ට කැරකෙන හැම මේ වැඩසටහනක් වගේ දැන් ඔබ ආයතනයත් මේ කොයිතරම් තප්පරයක් කළමනාකරණය කරනවද? ඒ වගේ ඉන්න ස්වාමීන් වහන්සේලාට කාලයක් නැති තරම්. කොටින්ම කියනවා නම් ගාථාවක් කටපාඩම් කරන්නත් කාලයක් නැති තරම්. ඉතින් විවිධ වැඩසටහන් වලට යන්න වෙනවා. විවිධ ආගමික වතපිළිවෙත වැඩ කරන්න වෙනවා. ඔව්. ඉතින් එන්නේ ඒ වගේ ස්වභාවෙත් එක්ක බෑ. ඉතින් කොයිතරම් සීයෙන් ඉන්න ඕනේ කිව්වත් ඒක බෑ. කාලය තුලින්ම මරලා ඉවරයි Taman ගෙනියවන. අපිට දුරකට නැමතුමක් තියෙනවා අපේ ආමඳුරනේ තුෂාර සුබදාසනක් ඔබට. තුෂාර අපිව ඇහෙනවද? ඇහෙනවා ඇහෙනවා. ඔව්. අපි කැමති ඔබේ අදහස් දැනගන්න තුෂාර සුබදාසනක්. සුබදාසනක් මිස් මේ මට දැනගන්න ඕනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් දැන් සාමාන්‍යයෙන් අපි නිවන් අවබෝධ කරනකොට සාමාන්‍යයෙන් දැන් අර මධ්‍යම ප්‍රතිපදාව ඒ විදිහට ගිහිල්ලානේ සාමාන්‍යයෙන් ඒ උස්සේනේ ගිහිල්ලානේ සෝතාපන්න පාවයට ඒ වගේ පත් වෙන්නේ මාර්ගඵල ලබන්නේ ඉස්සල්ලාම දැන් නිවන් අවබෝධය කරන්න යන කෙනෙක් ප්‍රගුණ කළ යුතු භාවනාව මොකද්ද? සමත භාවනාවද, මෛත්‍රී භාවනාවද, මොකද්ද හාමුදුරුවනේ?
බොහොම ස්තුතියි ඔබේ ප්‍රශ්නයට. මම හිතන්නේ ඔබ බොහොම කැමැත්තෙන් මේ බොහොම අවබෝධයෙන් මේ ගමන යන හදන කෙනෙක් වෙන්න ඕනේ. තුෂාර අහන්නේ අපි හැමතුරුනේ නිවන් මාර්ගයට යාම උදෙසා ඉස්සෙල්ලාම ප්‍රගුණ කරන්න ඕනේ භාවනාව මොකද්ද කියලා. තෙරුවන් සරණයි මහත්මයා. භාවනාව කියන කාරණේදී ඇත්තටම නිවනට යනකොට අපට අපි හදාගත්ත රීති කිසිම දෙයක් නැහැ. එහෙමයි. දැන් අස්සජි මහරහතන් වහන්සේ ඉදිරියට එන උපතිස්ස පාසක මහත්මයා එනකොට භාවනාවක් හදාගෙන දාවේ, සමතයක් වඩලා දාවේ, විදර්ශනාවක්. හැබැයි විදර්ශනාව කියලා දෙයක් තිබෙනවා. ඒක භාවනාවක් කියලා ඒක ඉරියව්වකට දාන්න බෑ. හැම මොහොතක්ම විදර්ශනාවක්. සතර ඉරියව්වම විදර්ශනාවක් වෙන්න ඕනේ. තවත් ආකාරයෙන් විදර්ශනාව විස්තර කරනවා නම් දකින දේ තුලින් වෙන් වෙලා ඉන්න එක තමයි විදර්ශනා කියලා කියන්නේ. විදර්ශනා දකින දේ තුලින් වෙන්වීම. එන්නේ දකින දේ තුලින් වෙන් වෙලා හැම මොහොතක්ම ඉන්නවා නම් ඒක තමයි භාවනාව. නමුත් අපි හදාගත්ත විදියට මහත්මයා අපි ඒ විදියට හදාගෙන වඩාගෙන ඒ විදියට ක්‍රමවේදයක් නැහැ නිවනට. සමහර අයට භාවනා තියා බුදුරජාණන් වහන්සේ ඉදිරියට පිහි අමෝරාගෙන ආවා. ඒ අයට සමතයක් තිබෙත් නැහැ, විදර්ශනාවක් තිබෙත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ එක උත්තරීතර විදර්ශනාත්මක වාක් ඉදිරිපත් කිරීම තුලින් ඒ ශ්‍රීමුක දේශනාව තුලින් ඔවුන් අවබෝධයේ බවට පත් වුණා. එම නිසා මහත්මයා මේ මාර්ගය තුල යනකොට හරි කමඨහන ලැබෙනකොට අපිට සමතෙත් වැඩිලා විදර්ශනාවත් වැඩිලා. දැන් හරි කල්යාණ මිත්‍රයෙක් නැති නිසා තමයි අපිට පිළිවෙලින් යන්න සිද්ධ වුනේ. ඒකනේ අපි පිළිවෙලින් සමතයක් හදාගත්තා, විදර්ශනාවක් හදාගත්තා. ඒ විදියට අපි දැන් සමතේ එකට දාලා ඊළඟට දෙකට තමයි විදර්ශනාව කියලා එහෙම දැන් හදාගෙන තියෙනවා. සමතේ විදියට මෛත්‍රී භාවනාව, එතකොට ආලෝක සංඥා, කසින භාවනා, මේ විදියට භාවනා ටිකක් හදාගෙන තමයි මම දෙක කියන මේ ලෙවල් එකට ඒ ඊළඟ පියවරට යන්නේ කියලා හදාගත්තු ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ හදාගන්න හේතුව තමයි හරි කල්යාණ මිත්‍රයා නොමැතිකම. මෙහෙම කල්පනා කරන්නකෝ. අපි හැම මොහොතක්ම විදර්ශනාවෙන් ඉන්නවා නම්, සිහියෙන් ඉන්නවා නම් සීලු දේම භාවනාවක්. කරන්ට භාවනාවක් ඇත්තටම අමුතුවෙන් හදාගත්ත භාවනාවක් නෑ. තවත් ඒකම විග්‍රහ කරන්නම්. මේ මොහොතේ විග්‍රහ කරන්නද? කරනම්. දැන් අපි මෙහෙම හිතමුකෝ. සමත භාවනාවක් විදියට මෛත්‍රිය වඩනවා. මෛත්‍රිය වඩනකොට කුටියක් ඇතුළට වෙලා මොන හරි වාදනයක් වෙන දෙයක් අහගෙන බොහොම උපේක්ෂාවෙන් ඒ සමතේ වඩනවා. සමතේ වඩලා ඒ මෛත්‍රියක් විදියට වඩලා එළියට යනකොට බල්ලෙක් කපා කන්න එනවා. එතකොට කපුටෙක් ජරා කරනවා. එතකොට අර ඇතුළේ තිබ්බ මෛත්‍රිය තියේද එළියට? ගැටෙන්නේ නැද්ද සිත? ගැටෙනවා. ඒ බල්ලාට ගහන්න පෙළඹෙන්නේ නැද්ද? එතකොට අපි සමතේ වඩලා අපට ඵලයක් වුණාද? නැහැ. කිසිම දෙයක් නැහැ. එහෙමනම් විදර්ශනාව ජීවිතේ කරගෙන විදර්ශනාවම තමන් බවට පත් වෙලා කටයුතු කරනකොට ඒක තමයි එකම භාවනාව. අපි හැමතිස්සෙම අපේ මාතෘකාවම නැවත අරගෙන මම ඔබ වහන්සේගෙන් ඇහුවොත් එහෙම මේ භවයේදීම නිවන් දකින්න පුළුවන්ද කියලා ඇහුවොත්. පුළුවන්. මේ ජීවිතේදීම නිවන් දකින්න පුළුවන්. ඊට හේතුව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අතුරුදහන් වෙලා නැහෙනි. දැන් ඕනම දෙයකට නිවන කියලා කියන්නෙත් කෙලවරක් නම්, ගමනාන්තයක් නම් මාර්ගය නැති වුණොත් යන්න බෑ. දැන් අපි කතරගමට යන පාර නැති වුණා කියන්නකො, මොන හරි නාය ගිහිල්ලා හරි ගිලා බහැලා හරි නැති වුණොත් කතරගමට යන්න විදිහක් නැහැ. එතකොට අම්මේ මාර්ගයේ තියෙන්න ඕනේ. දැන් අද දන්නවා පැහැදිලිවම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා. එහෙම නැති වෙලා නැහැ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප මේ විදිහට අෂ්ටාකාරයේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විද්ධිමාන වෙනවා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මාර්ගය සුද්ධ වෙලා නැහැ. කැලේ වෙවිලා තියෙන්නේ. එහෙම. දැන් මේ කාපට් කරලා එතකොට ලස්සනට සරසලා දෙපැත්තේ මල් වවපු ස්වභාවයක් නැහැ දැන්. ඇයි නැත්තේ? මම අර කලින් කිව්වා වගේ අවබෝධ කරගත්තු අයගෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එළියට එන ප්‍රතිශතය අඩුයි. කීප දෙනයි මේක හරියට පවසන්නේ. සමහර ස්වාමීන් වහන්සේලා දැනුමට සාපේක්ෂව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කරන තව ස්වාමීන් වහන්සේලා තමා තුලින් තමාව දැකලා අත්විඳලා අත්දැකලා තමන් ඉන්න ප්‍රමාණයට මේක කියන ස්වභාවයක් තියෙනවා. අඩුත් නැහැ, වැඩිත් නැහැ. එහෙමයි. දැන් සෝවාන් ඵලලාභීෙක්ට ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කරන්න පුළුවන් යම් ආකාරයකට. එහෙමයි. රහතන් වහන්සේලාට ඊට වඩා සම්පූර්ණයෙන්ම විස්තර කරන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඔන්න ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවතිනවා කියලා කියන්නේ හරියටම
මේක විස්තර වෙනවා කියලා කියන්නේ නිවන් දකින්න පුළුවන්. බැරි කමක් නැහැ. නිවන් දකින්න බැහැ. නිවන් දකින්න බැහැ කියලා මේ ජීවිතේ නිවන් දකින්න බැහැ කියලා කියනවා නම් ගෞතම බුදුරජාණන් වහන්සේට කරන ලොකුම අපහාසය. මෛත්‍රී බුදුහාඳුරුව ගාවට යනවා කියලා හිතනවා නම් ඒක මේ ගෞතම බුදුහාඳුරන්ට කරන ලොකුම නිନ୍ଦාවක්. එහෙමයි. නිහල් මහත්මයා සුබෝදැසනක් ඔබතුමාට. සුබෝදැසනක් මහත්මිය. ඒ වගේම අපේ හාමුදුරුවන්ටත් තෙරුවන් සරණයි. අපේ හාමුදුරනේ ඔබ වහන්සේගෙන් මට මේ ප්‍රශ්නේ අහන්න හිතුනේ ඔබ වහන්සේ හරි ඉස්සෙල්ලා මහත්මයා අහපු ප්‍රශ්නෙට දුන්න උත්තරේ අනුව. ඒ මහත්මයා භාවනා මොකද්ද කියලා ඇහුවාම ඔබ වහන්සේ කිව්වනේ භාවනාවක් අපිට මේ නියම කරගෙන යන්න ඕනේ. අපි හැම මොහොතෙම සිහියෙන් කල්පනාවෙන් බුදු දහමට අනුව මට තේරිච්ච ආකාරයට බුදු දහමට අනුව හැම වැඩකුත්තකම නිරත වෙනවා නම් ඒක හැම මොහොතකම ඒක භාවනාවක් වෙනවා. එතකොට මට හැඟෙන දෙයක් තමයි මද්දෙන් යහමින් හිතන දෙයක් තමයි අපේ ජීවිතේ අර ඔබ වහන්සේ මුලින් කිව්වා වගේ මෙතුමියත් කැමති කිව්වා වගේ අපේ ජීවිතේ හිස් කරගන්නේ කොහොමද කියලා. අපි මේ අල්ලාගත්තු බදාගත්තු දකින්න දේ පසුපස හඹාගෙන යාම ඇහෙන දේ පිසුපස හඹාගෙන යාම නිසාම අපි අවිවේකීකාරී කලබලකාරී විනාශකාරී ජීවිතයකට පත් වෙන මනුස්ස වර්ගයක් බවට පත් වෙලා ඉවරයි. එතකොට දැන් ඒක අපිට තේරුණාට අපි සමාජ ඒක ඉන්නකොට අපිට බොහෝම අමාරුවක් තියෙනවා ආමුදුරුවනේ මේකින්. මොකද බැඳීම් සමග ඇලීම් සමග ඉන්න නිසා ගැලවෙන්න. එතකොට ඔබ වහන්සේගෙන් මම අහන්න කැමති දැන් ඔය අපි සියලුම සමාජයේ එක ඉන්නවා ඒත් අපි තනියෙන් අපේ ගමනක් අදිෂ්ඨාන පූර්වකව ගියොත් අපිට යම්කිසි ජීවිතය අවසානය වෙනකොට දැක්මක් කරා ගමන් කරන්න බාධාවක් නොවේයි ද කියලා. බොහොම ස්තුතියි අපි හමුදුනේ අවස්ථාව ලැබුණට. බොහොම ස්තුතියි නිහල් මහත්මයා. නිහල් මහත්මයා වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ මාත් ඔබ වහන්සේගෙන් අහන්න හිටපු ප්‍රශ්න. අපිව හිස් කරගන්නේ කොහොමද කියලා අපිට පුළුවන්ද එහෙම පුළුවන් වේද හමුදුනේ? තව ප්‍රශ්න තෙරුවන් සරණයි මහත්මයා. තව ප්‍රශ්නයක් ඇහුවා මේ සමාජෙත් එක්ක යනකොට මේක කරගන්න කොහොමද කියලා. ඉස්සෙල්ලා ඒකට උත්තරයක් දීලා මං හිස් තැනට එන්නම්. සමාජෙත් එක්ක අද කාලේ සමාජය ඒ කාලේ සමාජය කියලා ගත්තාම එකක් වෙනසක් තියෙනවා නැත්තේ නැහැ. වේගයක් අඩු වැඩි ස්වභාවයක් තිබෙනවා. නමුත් හැම සමාජයක්ම සමාජයේ තුල ඉන්නකොට දන්නව අමාරුයි කියලා. ඒක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලයේදී ජීවත් වුණත් Tamanට තේරෙනවා මේක අමාරුයි කියලා. මොකද සුන්දර මේ පින්වන්ත හැම දෙයකින්ම උපේක්ෂාවෙන් දකින මිනිස්සු කොහෙවත් නැහැ. හැම තැනකම ඉන්නේ ඇලන ගෙට් ඇලීම් ගැටීම් වල දෝලණය වෙන සත්ත්ව කොට්ටාස. ඉතින් ඕනෑම සමාජයක ඉඳගෙන මේක යන්න පුළුවන්. හැබැයි අපිට සිහිය හරියට පවතිනවා නම් ඕනෑම දෙයක් තුල ඒකේ වගකිව යුත්තා අපි. බාහිර කිසිම දෙයක් නැහැ. කර්මානුරූපීව තමයි සමාජයත් සකස් වෙන්නේ. අපිට මීට වඩා හොඳ සංස්කාරයක් තියෙනවා නම් එක්කෝ මීට කලින් දොටු ගැමුණු රජතුමාගේවත් යුගයකවත් පහළ වෙන්න ඕනේ. එහෙමනම් සාමාන්‍යයෙන් හරි ටිකක් වේග අඩුයි කියත හැකිනේ නේද? දැන් වේග වැඩිනේ සත්‍යයගේ හැම දෙයකින්ම. ඉතින් එන්නේ ඒ වගේ ඕනෑම සමාජයකදී නිවන් දකින්න පුළුවන් ඒකට කළ යුතු දේ ඒ හිස් භාවයට යන්න නම් කරන්න ඕනේ මෙච්චරයි. මම මෙහෙම දෙයක් අහනවා. ඔබ නිවස තුල තිබෙන්නා වූ ඒ ඇතුලේ තියෙන ඇතුලේ හිස් කරන්න නම් මොනවද කරන්න ඕනේ? නිවස හිස් කරන්න නම් නිවසේ තියෙන බඩු අයින් කරන්න. හරි. බඩු මුට්ටු ටික එළියට ඇදලා දාලා හිස් කරගන්න. එතකොට Tamanට තේරෙනවා හිස් වුණා කියලා. එතකොට තමන් හිස් නොවුනා කියලා තමන්ට දැනෙන්නේ මොකක් නිසාද? බඩු පිරෙලා තියෙනකොට. පිරෙලා තියෙන හින්දා. එතකොට මේ වගේ ඇතුලාන්තේත් මේ ශරීර කූඩුවක් එක්ක මේක తాවකාලිකව කුලියට ගත්ත දෙයක්. මේක ඇතුලේ ඉන්න තමන්ට තේරෙනවා තමන් තාම හිස් නැහැ කියලා. හැබැයි තමන් දන්නවා මේ කයත් දාලා යන්න සිද්ධ වෙනවා කියලා. හැබැයි ඒ දාලා යනවා කියලා දැනගත්තත් තමන්ට තේරෙනවා හිස් නැහැ කියලා. එතකොට කයේ ප්‍රශ්නිකුත් නැහැ. නිවසේ ප්‍රශ්නිකුත් නැහැ. එතකොට නමුත් හිස් නැහැ හිස් කියන දෙකක් තුල දිත්වයක් තුල අපි හිර වෙලා තිබෙනවා. මොකක් නිසාද සත්වයාට මේ හිස්භාවය අහි මේ හිස් නොවුනා කියලා දැනෙන්නේ? තමන්ගේම ඇතුලේ තියෙන කුණු නිසා, ගති ලක්ෂණ නිසා. දැන් මිනිස්සෙක් විදියට තිරිසං ගති නැද්ද? තියෙනවා. සමහර මිනිස්සු දවසක් ගෙවනකොට ඒ දවස තුල බල්ලෝ වගේ කටයුතු කරන මිනිස්සු ඉන්නවා. ඔන්න තිරිසං ගතිය පහළ වුණා. ඒ මිනිහම තව ටිකක් වෙලා ගිහුවාම ප්‍රේතෙක් විදියට කටයුතු කරනවා. යම් දේවල් වලට ගිජු වුණාම කෑමට වේවා මොන හරි දෙයකට ලෝභ වෙනවා. ඔව්, දකින්න රූපයට වහල් වෙනවා. ප්‍රේත හැම දෙයකටම අල්ලන ස්වභාවයෙන් යුක්තයි. එතකොට
සමහර වෙලාවට බුදු බැති ගීයක් යනකොට මොකද වෙන්නේ? හිත ටිකක් හොඳ වෙනවා. හිත නිමිලා කරපු පිනක් මතක් වෙලා මොකක් හරි ඒ යනකොටම බල්ලෙක් හරි පූසෙක් හරි අවුතුට වතුර ටිකක් හරි බත් කන බත් පිගාන ඉතුරු ඉඳුල් ටික දෙන්න ඔන්න සිත පහළ වෙනවා. ඊට පස්සේ ඔහොම ඔහොම වෙලා ටිකක් සමහර වෙලාවට අතහැරුණු ස්වභාවයක් තියෙනවා. දවස විඩාව ගෙවලා මේ සේරම දුකක් කියලා හොඳට දැනිලා ටිකක් අතහැරුණු ස්වභාවයක් තියෙනවා. කිසි දෙයක් අල්ලන්නේ නැතුව නින්ද යන මොහොත වෙන්න පුළුවන්. එතකොට බ්‍රහ්මයේගේ ස්වභාවයක් පවත්නවා. එතකොට හැම සත්‍යයේගෙම මෙන්න මේ ආකාරයට මුළු මහත් තල 32ම නිරූපණය වෙන ආකාරයට ගති ලක්ෂණ බුරුබුරා බුරුබුරා නැගෙනවා. සමහර දවස් අවසාන වෙනකොට කොතනක හරි දෙවියෙක් වෙච්ච දනුත් තියෙනවද? ඔව්. දෙවියෙක් බ්‍රහ්මයේක් හැමදේම වෙලා. ඉතින් අපි සමහර මහත්මයා කිව්ව වගේ කාර්යබහුල සමාජයේ කටයුතු කරනකොට වේගයෙන් ගති ලක්ෂණ ටික පෙන්වනවා. ඔය ගති ලක්ෂණ ටික පෙන්වනකොට අතුලාන්තයෙන්ම ඒවා සකස් වෙලා භවයන් නිර්මාණය වෙනවා. ඉතින් ඔන්න ඔය ගති ටික අපි හොඳින් හඳුනා ගන්න එක තමයි මගේ ගති ටික මමයි දන්නේ. දැන් මගේ ගති ටික ඔබතුමියට දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ. දැන් ඔබතුමිය මේ මොහොත තුළ එහෙම නැත්නම් අපි කියමුකෝ පුංචි දරුවෙක් කියලා හරි ලස්සනට ප්‍රියමනාපව ඉන්නවා. නමුත් ඒ දරුවා අකමැති දෙයක් වෙනකොට ඒ දරුවට සාමාන්‍යයෙන් නොගැලපෙන දෙයක් වෙනකොට වේගයක් එන්නේ නැද්ද? සර්පෙක් වගේ මෙහෙම මැවිලා දෂ්ට කරලා යනවා. එතකොට අපි දන්නවා මෙයාටත් වේගයක් තියෙනවනේ. ආ මෙයාටත් මේ වෛරයක් තියෙනවනේ, කාමයක් තියෙනවනේ කියලා. එතකොට අම්මේ ඇතුළාන්තේ අපට පේන්නේ නැහැ අපේ ගති. විවේකයක් අරගෙන මේක හොයන එක තමයි කරන්න ඕනේ. හැම මොහොතක්ම තමාව පරීක්ෂකයෙක් බවට පත් වෙලා තමාව මේක ගලප ගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ සංවාදය ඇතුළතදී සමහර අය ප්‍රශ්න කරනවා, දැන් අපි හැමෝම නිවන් දකින්න ඕනද? කියන්නේ මුළු ලංකාවෙම ඉන්න සියලුම ජනතාව නිවන් දකින්න ඕනද? බෞද්ධයෝ හැටියට අපේ ඒකායන ප්‍රාර්ථනෙ එහෙම නැත්නම් අවසාන ප්‍රාර්ථනෙ වෙන්න ඕන නිවන් දැකීම කියලා අපි ඇතැම් අය හිතුවට සමහර අය හිතනවා මුදුනේ, සමහර අය අහනවා අපි ඔක්කොම නිවන් දකින්න ඕනද කියලා. මොකද ඔබ වහන්සේගේ පිළිතුර? තිරුවන්සන්නයි. ඔක්කොම නිවන් දකින්න ඕනේද කියලා අහනකොට මට නැගෙන ප්‍රශ්නේ තමයි ඒ අයට නිවන් දකින්න උවමනාවක් නැහැ කියන එක. එහෙමයි. ඇත්ත කතන්දරේ ඒක. කොහොම නමුත් අර අපි මෙහෙම හිතමුකෝ, මේ ප්‍රශ්නය මේ විදියට ගත්තොත් නිවන් දකින්නවාද දැකිය යුතුමද කියලා. එහෙමයි. නිවන කියලා කියන්නේ අම්මේ අපි තුලින් අත්විඳිය යුතු දෙයක්. ඒකට සංසාර දුක දැනිලා පුදුමාකාර විදියට කලකිරීමක් ඇති වෙලා ඒ කලකිරීම තුළ උම්මත්තිකයෙක් බවට පත් නොවී උපේක්ෂාවෙන් පිළිතුරු හොයාගන්න එකක් තමයි නිවන කියලා කියන්නේ. ඒ තුලින් කෙලවරින්ම ලැබෙන මේ ලෝකයේ තුල අන්තිමටම කෙලවර නිර්වාණය කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝකයේ තුල ලබන්න පුළුවන් කෙලවරම තුල ලබන්න පුළුවන් ඉහළම සැනසීම. ඉතින් අම්මේ මේ විදියට නිවන් දකින්න නිවන් දැකිය යුතුද කියන කාරණාවේදී ගත්තහම හැමෝම ඇත්තටම නිවන් දකින්නෙත් නැහැ. හැමෝම දකින්නවා කියලා කියන්න පුළුවන්කම නැහැ. ඇත්තටම ලංකාවේ බෞද්ධයෝ 100ට අපි කියමුකෝ 70ක් 75ක් ඉන්නවයි කියලා. එහෙම. එතකොට ඒ 75ම නිවන් දකින්නේ නැහැ. එහෙමයි. හැබැයි ඇත්තටම උපැන්න සාතිකේ බෞද්ධයි කියලා තිබ්බට ඒගොල්ලෝ බෞද්ධයොත් නෙමෙයි. එහෙමයි. දැන් නිවන කියන දේ අහඹු ලෙස සත්‍යාගයේ පාරමී ධම්වල ඒගොල්ලොන්ගේ හුරු පුරුද්දවත් එක්ක ඒ අයගේ ගති ලක්ෂණ දමනය කිරීමේ හැකියාවත් එක්ක ප්‍රඥාවත් එක්ක ගොඩනැගෙන දෙයක්. ඒක මුස්ලිම් මහත්මයෙක්ට තීනව වෙන්න පුළුවන්. එතකොට කතෝලික මහත්මයෙක්ට තීනව වෙන්න පුළුවන්. බෞද්ධයෙකුට නැති වෙන්න පුළුවන්. වෙනත් පිට රටක මහත්මයෙකුට උදා වෙන්න පුළුවන්. එතකොට එහෙම මහත්මයෙක්ට උදා වෙනකොට අපි කල්පනා කරන්න ඕනේ අර 175 උපැන්නෙත් එක්ක ලියලාපු බෞද්ධයි කියන එකට මොකද වෙන්නේ කියලා. එහෙම. එහෙනම් නිවන කියලා කියන්නේ අති විශිෂ්ටයි අසීමාන්තික වූ දෙයක්. ඒක මමත්වයෙන් හිර නොවුණු, ඒක කොළවලට එතකොට කාගේවත් වචනවලට අර්ථවලට සීමා කරලා යන එකක් නෝ. ඒක ඉතින් හැමෝටම දකින්න පුළුවන් වගේම තමයි ඒක දකින් අපේ අම්මා ඇහුව ප්‍රශ්නේ තමයි හැමෝටම දකින්න පුළුවන්ද කියලා. ඔව්, දකින්න පුළුවන්ද කියන කාරණාව. ඉතින් ඒක හැමෝගෙම කුසලයේ මත ඒ අය වඩා ගන්නා වූ ඒ අයගේ කැමැත්ත සහ ඒ අයගේ කලකිරීම මත තීරණය වෙන දෙයක්. ඒක අපට එක කොට්ටාසයකට දාන්න බෑ. හැබැයි පුළුවන් දකින්න. මම නැවතත් කියන්නේ පුළුවන් කියන එක. පුළුවන් කියන එක. දැන් අපේ හාමුදුරනේ මණික මහත්මිය අපේ ඉදර කතනේ දැන් ඇවිල්ලා තිනවා. සුබ දවසක් මණික මහත්මිය. එතෙමයි වා සුබ දවසක් ඒවා මේ. මොකද මණික මහත්මියගේ ප්‍රශ්නේ? මේ බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේට පූජා කරාට පස්සේ
සතෙකුට දුන්නත් කවුද අපි ඒක කොයි විදිහට රට වෙනස් කරන කතාව සෑම ඉරිදාවකම පෙරවරු 10ට අවසායට පහන දෙන එක සමහර උපාසකම්ලා කියන භූතයන් ප්‍රේතයන් තමයි බාරගන්නේ කියලා ඒකේ ඇත්ත නැත්ත දැනගන්න. හවසායට බුදු පහන තියෙන එක හොඳද? ඉස්සෙල්ලා පළවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. තෙරුවන් සරණයි අම්මා. බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් තියන්න කියලා බුදුහාඳුරෝ කියලා නැහැ කොතනකවත්. කොටිම්ම කියනවා නම් බුදු පිළිමයක්ක් හදන්න කියලා නැහැ. නමුත් අර අපේ සද්ධාවයි ඒ සද්ධාව මමත්වේ මිශ්‍ර වුණාම තියෙන බය තමයි ඔතනට එන්නේ. දැන් මං අහන සරල ප්‍රශ්නයක් තමයි බුද්ධ පූජාව තියලා බුද්ධ පූජාව අයින් කරන මොහොතක් එනවනේ. අයින් කරනකොට අපි කබඩ් එකේ දාගෙන තියාගන්නේ නැහැ නේ ඒක. බුදුහාඳුරන්ට දුන්නයි කියලා. එතකොට අපිට අස් කරන්න වෙනවාමයි. හැබැයි අපි සතේකට දුන්න කියලා මං කෙලින්ම කියනවා වරදක් නැහැ. ඕන කෙනෙකුට දෙන්න. ගැටලුවක් නැහැ. ඇයි එහෙම කියන්නේ? අපි සතේකට දෙන්න නැතුව අපි කිමුකෝ කොහේ හරි දැම්ම කියලා සතේකට සුනකේක්ට සිව්පාවෙක්ට දෙන්න නැතුව කොහේ හරි දැම්ම. හැබැයි ඒක සතෙක්ම නෙමෙයිද කන්නේ? ශුද්ධ ජීවින්ම නෙමෙයිද කන්නේ? මැස්සොම ඇවිල්ලා වහන්නේ නැද්ද? එතකොට අපි හිතලා දෙන්නේ නැහැ. නමුත් දීලා තියෙන සතේකට අවිඥානිකව වෙනම දෙයක් සිද්ධ වෙලා නොහිත සත්තුමයි කාලා තියෙන්නේ. එතකොට කල්පනා කරලා බලන්නම් මේ අපට අමුතුවෙන් දෙන්න හොඳ නැයි නැහැ කියලා ඒක දිට්ටියක් අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොමත් ඒක අනිත්‍ය වෙනකොට කවුරු හරි කෙනෙක් කනවා. සබහදාම අපට මේ අපි කිමුක මොන හරි දාපු බීජයක් තුලින් පැලවෙන දේවල් අපිට කන්නයි කියලා නෙමෙයි දෙන්නේ. එහෙම ගොවිය දාන කුඹුරේ තියෙන පළ කරන බීජය වී වේවා මොන හරි ලෝලුවක් වේවා ඒක ගිරවෙක් කනකොට සබහදාම කියනොත් මේ ගොවිය දාපු එක ඕගොල්ලොන්ට ඇවිල්ලා කන්න තහනම් මේ ගොවියටයි අයිති කියලා කියනවද? නෑ. ඒ හේතුව සහ ඵලයේ ගැළපෙන විදිහට ඒක ලෝකේ ධර්මතාවය තුළ සිද්ධ වෙන. එහෙනම් අපි දිට්ටියක් කරගන්න අවශ්‍ය නැහැ. ඒකේ මේ විදිහට අපි විසික් කරන තැනට විසික් කරන්න. බුද්ධ පූජාව ඉතින් ගේ ඉස්සරහට දාන්න නැහැ නේ කාටවත් පෑගෙන විදිහට. ඒක දාන තැනක් තියෙනවා නම් මොන හරි ලෑල්ලකට හරි එහෙම තැනකට දාන්න. ඒක කිසි ගැටලුවක් නැහැ කවුරු කෑවද? හවසායට බුද්ධ පූජාව තියන්නද කියලා. ආ හවසායට මේ පහන පත්තු කරන්න. මෙහෙම දෙයක් තියෙනවා. දැන් සම්මත ලෝකයේනේ බුදුහාමුදුරන්ට ඕනේ වෙලාවක පහන් දැල්ලුවට ගැටලුවක් නැහැ. රුවන්වැලිසේ අය තුල එහෙනම් පහන් දැල්ලන්නේ නැතුව ඉන්නෝනේ. එහෙනම් පෙරිතියෝ මලයක් වෙවිල වහනවා කියලා නේද? නමුත් විශ්වයේ යම් යම් නීති තියෙනවා. එහෙම නීති වලට යටත් වෙන්නත් ඕනේ අපි. දැන් සමහර විට ඔය වාස්තු විද්‍යානුකූලව නිවස හදනවා. වාස්තු විද්‍යානුකූලව නැතිව හදලා කරදර බාද කියනවා. මොකද මමත්වයේ ඉන්න අපට නීති තියෙනවා. එහෙමයි. මොකද අපි හැමෝම බුදු වෙලා නික්ලේශී වෙලා විශ්වීය විදියට හිතන සත්‍යෝ විදියට පොඩි කාලේ උප්පත්ති ඉඳලා එන්නේ නැහැ. එහෙමයි. හැමෝම දිට්ටිගත වෙලා එන්නේ. එතකොට මේ දිට්ටි වලට සකස් වෙච්ච නීති රාමු තියෙනවා. එහෙමයි. තමන් දැන් මේ ලෝකේට ඇල්ම දාන කියන්නේ ඇල්ම බැල්ම පහල කරන දෙවිවරුන්ට කාල වේලාවන් තියෙනවා. දැන් බ්‍රහ්මතල වලට මරණයක් වෙනකොට ඔය පාන්දර යාමේකදී හදිස්සියෙ මරණයක් වුණොත් බ්‍රහ්මතල වල උප්පත්ති ලැබන්නේ. මේ විශ්වය තුල දොරටු විවර වෙන දේවල් තියෙනවා. මම ඒව කිව්වයි කියලා අර ඒවා දික්ටි විදියට දාගන්න එපා. සාමාන්‍යයෙන් ඒක විශ්ව නීතියක්. එහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි කියමුකෝ හඳට රොකට් එකක් යවනකොට හැමතැනින්ම රොකට් යවන්නේ නැහැ. එහෙමයි. හැමතැනින්ම යවන්නේ ඒකට අදාළ මොනාරි පිළිවෙලක් තියෙනවා. ඒගොල්ලෝ හොයාගත්තු මොනාරි මාර්ගයක් තියෙනවා. අපිට දැන් හිතුරු මතේට අනුරාධපුරයට පාරක් කපන්න ඕනේ කියලා හිතුවම කෙලින්ම කපන්නේ නැහැනේ. පාරක් ඇදෙන්නේ මොකද්ද? කෙලින් වෙන්නේ මොකක්ද? සුදුසු නුසුදුසු කියන දේවල් අපට ගලප ගන්න සිද්ධ වෙන හින්දා ඒ වගේ විශ්වය තුල යම් යම් තීන්දුව తీරන තියෙනවා. සාමාන්‍යයෙන් බුදුන්ට විශ්වය තුල පැනවිච්ච කාලවකවානුව තමයි 5:45. ඒ කාලය තුල පහන තියලා පටන් ගන්න ඕන හොඳයි 6ට නෙමෙයි 5:45. හවස 5:45. උදෑසන කාලේ නම් අපි හඳුන්නේ උදෑසන කාලේදීත් 6ට කලින් වගේ ඒ වෙලාවම වුණත් ගැටලුවක් නැහැ. මේක අර නීතියක්ම නෙවෙයි. ගොඩක් මාර ඔතන මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ සවස තමයි ඔතන ප්‍රශ්නේ තියෙන්නේ. උදෑසන කාලය තුල අර අඳුරු බලවේග ලෝකයට ඇල්ම බැල්ම හෙළන ප්‍රතිශතය අඩු වෙන සූර්යාගේ ආලෝකෙත් එක්ක හවස් කාලයේදී තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි බුදුන්ට කියලා අපේ චිත්තය බලවත් නම් කාටවත් එතන අයිතියක් නැහැ ඒ ආලෝකයට ඇල්ම බැල්ම දාන්න. ජයසිංහ මහත්මයා මං හිතන්නේ දුරකතනේ ඔබතුමා රැඳිලා ඉන්නව නේද? මට ඇහෙනව හොඳට. ඔව් කියන්න ජයසිංහ. මට මේ ස්වාමීන් වහන්සේෙන් දැනගන්න ඕනා ආනාපාන සති භාවනාව කෙරෙවලෙම තියෙනවා කියන සමාධිය ගොඩක්ම වැඩි වුණාට පස්සේ
නිරෝධානුපස්සී විහෙරති පටි නික්ඛග්ගානුපස්සී විහෙරති කියලා දෙකක්. නිරෝධය කියලා කියන්නේ ওই සමාධිය ගොඩාක් වැඩුණට පස්සේ ඇවිල්ලා මොකද්ද එතනදී නිරෝධය කියන්නේ පටි නික්ඛග්ගානුපස්සී විහෙරති කියලා කියන්නේ ඇවිල්ලා දුරු කර වාසය කරනවා කියලා. මේ දෙක මොකද්ද කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරගන්නයි ස්වාමීන් වහන්සේගෙන් ඕනේ. අපි හැමතැනම වහන්සේට ඇහෙන්නේ නැති ප්‍රශ්නේ. දරුවන් සර්ණයි මහත්මයා. ආනාපාන සති භාවනාව වඩන විට මේ ලේසියෙන්ම මේ නිවනට යන ගමනේදී බොහොම පහසු භාවනාවක්. බුදුරජාණන් වහන්සේත් බෝසත් අවදී ඉඳලා පුරුදු කරපු භාවනාව. ඉතින් ඔය භාවනාව ওই විදිහට වඩනකොට ක්‍රමක්‍රමයෙන් සිත සමාධිගත වෙලා සිතේ සියුම් භාවය, එතකොට සතරවෙනි ධ්‍යාන ඵලයේ තුල ආලෝක සංඥාවන්, මේ වගේ ක්‍රමක්‍රමයෙන් මේ පහළ වෙනවා. හැබැයි తాවකාලික විදියට නිරෝධානුපස්සී විහෙරති කියන ආකාරයට යම් යම් සාමාන්‍යයෙන් නිරෝධයන් తాවකාලික විදියට පහළ වෙනවා. අපිට හැම මොහොතක් තුළම නිරෝධය අත්දකින්න අත්විඳින්න බෑ. මොකද සම්පූර්ණයෙන්ම අපි මේක අරිහත් වෙලා කෙලවර කරපු නැති නිසා ආයේ මේක අර වතුරේ බෝලයක් වගේ හංගගෙන ආයේ උඩට එනකොට ආයේ මේ මමත්වයෙන් කතන්දර ඉවර වෙනකොට ආයේ උඩට එනවා. එතකොට බලෙන් තමයි මේක පවත්වලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය සමාධිගත වෙන අවස්ථාව තුළ නිරෝධය යම් ආකාරයකට වැඩෙනවා. ඒ නිරෝධය වැඩෙනවා කියලා කියන්නේ ඇත්තට මෙතන සිත තුළ සාමාන්‍යයෙන් සෙලවෙන ස්වභාවයේ, චංචල ස්වභාවයේ නැති වෙලා යම් සමාධිගත මට්ටමක්. එහෙමයි. ඉතින් ඒ අවස්ථාව තුළ මේ මහත්මයා ඇහුවේ නිරෝධානුපස්සී විහෙරති. ඒ අවස්ථාව තුළ තමන්ට ඇසේ බලපෑමක් නැහැ, කනේ බලපෑමක් නැහැ, දිවේ කයේ නාසයේ ස්පර්ශය වෙන මధుරයක් වැහුවත් මధుරයේ දෂ්ට මේව කරත් කිසි ප්‍රශ්නයක් නැහැ. කොහොත් මේ මොහොත තුළ ලොකු නිරෝධයක තුළ ඉන්නේ. එහෙමයි. ඒක තුළ අනුපස්සනාවක් කරන්න ඕනේ. නිරෝධය අනුපස්සනාවට ලක් කරන්න ඕනේ. නිරෝධය අනුව බලන්න ඕනේ. එතකොට ඒ සමාධිමත්ව වෙලා ඉන්නකොට තමන්ගේ නිරෝධය දිහා අත් දකින්න පුළුවන්. දැන් අපි කාර්යබහුල වූ වටපිටාවක් තුළ කිසිම සමාධිගත මට්ටමක් නැතුව ඉන්නකොට අපි කිමුකෝ නගරයකට ගියා කියලා, නගරයක තුළ ඉන්නකොට ටිකක් වේගයෙන් දකින්න බැරි අපහසුතාවයක් එනවා. නමුත් අර අවස්ථාවේදී පහසු. හැබැයි දක්ෂයාට ඕන තැනක මේක කරගන්න පුළුවන්. නමුත් අර විදියට සමාධිගත වෙලා මේ ආයතන පහ නිකන් අර නිදාගත්ත වගේ ස්වභාවයකටනේ පත් වෙන්නේ. සමාධිගත මට්ටමකට පත් වුණාම හැබැයි අපි නිින්ද තුල අසිහියෙන් ඉන්නේ. අපි හිතත් එක්ක ඕනේ ගමන් යනවා. හිත කිව්වොත් දවල් පෙනිච්ච කාපු දෙයකට යන් එතනට යනවා. කොහේ හරි ගියපු තැනකට යන්, අවුරුද්දකට කලින් ගීපු ගමනක් තියෙනවන එතනට යන්, හැම තැනටම යනවා. නමුත් සමාධිය තුළ අපි එහෙම යන්නේ නැහැ. සමාධිය තුළ ආයතන පහේ බලපෑම නැහැ. ඒ විට යම් తాවකාලික නිරෝධ භාවයකට පත් වුණා. හැබැයි අනුපස්සනාවක් කරන්න ඕනේ. ඒක අනුපස්සනාවෙන්ට ඕනේ. අනුපස්සනා වුණාම තමයි මේක අර ඊට පස්සේ දෙවෙනි කාරණාවටත් ඒක සමාන නිසා මම මේකටම ගලපලා කියන්නේ. අනුපස්සනාවක් වෙනකොට තමන්ට මේ ඇතුළ ගොඩාක් හොඳින් හඳුන ගන්න පුළුවන්. ඔතනදී අනුපස්සනා කියලා කියන්නේ මහත්මයා දැන් අපට ඇසකනනාසය ඒ මොහොතට බලපෑමක් කරන්නේ නැහැ. නිරෝධ වෙලා ඉන්නේ. එතකොට අපට අමුතුවෙන් ඇහෙන ශබ්ද බලන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට අපි අනුපස්සනා කරන්නේ මොකක්ද? ඇතුලේ මනස ගැන. තාම මනසේ කතන්දරේ ඉවර නැහැනි. මනස තාම නිකන් ඒ රත් වෙච්ච ස්වභාවය තුල පිපිරෙන්න බලාගෙන ඉන්නවා. හැබැයි අධික සමාධියේ බලවත් භාවය නිසා ඇසකනනාසයට අවදි වෙන්න විදිහක් නැහැ. ඒක තුලින් මේ විඥාණයට තමන්ගේ බලයේ විදහා පාන්න බෑ. එතකොට මෙයා ඇතුලාන්තයේ මේ ස්වභාවය රත් වෙලා පුපුරන්න බලාගෙන ඉන්නවා. ඔන්න ඔය පීඩනයේ දිහා හොඳින් බලාගෙන ඉන්නකොට තමන්ට ඇතුලාන්තයේ තමන්ගේ ගති නිමිති පේන්න පටන් ගන්නවා. අපි හුරු කරපු ගතියක් තමයි හැම මොහොතක් තුලින් මෙන්නේ. ඔන්න ඔය ඇතුලාන්තයේ සංගවිච්ච ගති ටික දකින්න පුළුවන් අන්නේ නිරෝධානුපස්සනාව තුල. එතන අන්නේ විදියට වඩන්න ඕනේ, තමන් ගැන ගැඹුරට වඩන්න ඕනේ. ඒක තමයි නිරෝධානුපස්සනාව. එතන මම හිතන්නේ ජයසිංහ මහත්මයාට පිළිතුරක් ලැබුණා කියලා. දැන් බුදුන් දවස විශාකාව කියලා කියන්නේ ඊටාම විශාල පින්කම් රසක් කරපු, තමන්ගේ හිත හදාගත්ත බොහෝ පින්කම් කරපු විශාකාවක් බුදුන් දවස විශාකා කියලා කියන්නේ. අපිට දැන් කතා කරන්නේ විශාක කටුනායකින් කතා කරන්නේ නේද? විශාකා දුරකථනයේ රැඳිලා ඉන්නවද ඔබ? දුරකථනය මං හිතන්නේ විසන්ධි කරගෙනද දන්නේ. විශාකා එහෙමනම් අපිට ඇහෙනවද? ඔව් කියන්න විශාකා, මොකද ප්‍රශ්නේ? වැඩමවදාල ගරුණීය මුරගල්ලේ සීරතර අපේ හාමුදුරුවනේ, තෙරුවන් සරණයි.
අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ දේශනාව තුළ අපිට අරමුණක් උත්තේජනයක් ලැබුණා වගේම මේ මාර්ගේ යන්න මේ ආශාවක් අපිට ඇති වුණා. ඉතින් හාමුදුරනේ ඒ උතුම් නිර්වාණය ළඟා කරගන්න අපි පැවිදි වෙන්න ඕනද නැත්නම් ගිහිවත් ඉඳන් බැරි වෙයිද? ඒ වගේම හාමුදුරනේ මූලිකවම නිතර නිතර වැඩි යුතු වඩින්න අපිට කමටහනක් දෙන්න පුළුවන් හාමුදුරනේ. අපිට ප්‍රශ්නේ පැහැදිලි. පළවෙනි ප්‍රශ්නේ හැටියට ඇහුවේ නිර්වාණය දකින්න පැවිදි වෙන්න ඕනද කියලා අපි හාමුදුරනේ. තෙරුවන් සරණයි උපාසිකාව. පළමුවෙන්ම කියන්න ඕනේ නිවනට මං කලිනුත් කිව්වා නිවනට කිසිම හැඩතලයක් නැහැ. එහෙම. නිවනට ජීවත් වෙන්න ඕන විදිහක් නැහැ. නිවනට අඳින්න ඕනේ වතකුත් නැහැ. ඒක තමයි නිමුණා කියලා කියන්නේ. නමුත් අර අපේ සද්ධාවට අපි අහනවා නමුත් මේක මේ විදිහට හොඳ වුණොත් හොඳ නැද්ද කියලා. ඒක අපේ සද්ධාව. එතනට අපිට මොනවත් කියන්න බෑ. ඒක අපේ සද්ධාව. ඒක අපේ ගෞරවයනේ. ඒ ගෞරවය. අපට ඕනෑම වතක් තුළ ඉඳගෙන මේක වඩා ගන්න පුළුවන්. තව කාරණාවක් තමයි ඇහුවා මේ හැම මොහොතක් තුළින්ම මේක කොහොමද කමටහනක් කරගෙන වඩන්නේ කියලා. දැන් ඕනෑම සත්වයකට ඕනෑම ස්වභාවයක් තුළ නිවන අත්දකින්න පුළුවන්. ඒකට ඇත්තටම සමාධිගත වෙලා කැලේක ඉන්නවා කියලා එහෙම ඒක ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. සාමාන්‍යයෙන් සමාධිගත වෙලා නිවන් දකින අයත් ඉන්නවා. මේ කැළඹිලා ඇඳි වතත් නැතුව ආපු පටාචාරා වගේ නිවන් දකින අයත් ඉන්නවා. එදා බුදුරජාණන් වහන්සේට අධික කාමයෙන් පිනවපු හවසට ඒ හවස් වෙනකම්ම ඒ රාත්‍රී වෙනකම්ම කාමයන් පිනවලා ජීවිතේම කාමයේ බවට පත් වෙච්ච ඇමතිවරු හිටියා. ආහම්බෙන් බුදුහාඳුරන්ට තියෙන ලෙංගතුකමට ඇවිල්ලා කතා බහ කරනකොට බුදුහාඳුරෝ ගාවත් කතා කරනකොට කාමයමයි තියෙන්නේ. වැඩියෙන් බලවත් වෙලා තියෙන කාමය. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ මොහොතට ධර්මයේ දේශනා කරලා මේ මොහොත තුල ෂණ සම්පත්තිය කියලා දෙයක් තියෙනවා මේ ලෝක ධාතුව තුල. ඒක තමයි දුර්ලභයි කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය ෂණ සම්පත්තිය උදා කරගෙන ගැලවුණු අවස්ථා තියෙනවා. එතකොට අමුතුවෙන්ම ඒ අය මේක අවබෝධ කරගත් වෙනම පැත්තක් හදාගෙන ආවෙත් නැහැ. තමන්ට තමන්ගේ දුක තුලින් කලකිරීම තුලින් ඔවුන්ට හරි මිත්‍රයා කල්යාණ මිත්‍රයා මුණ ගැහුණාම අවබෝධයට පත් වුණා. ඉතින් උපසගම්මේ මේ විදියට ඕනෑම පැතිකඩක් තුළ ඉඳගෙන ඕනෑම තැනක ඉඳගෙන අපට මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්. එහෙමනම් අපි මේක කොහොමද අවබෝධ කරන්න පුළුවන් නම් මොකක්ද වඩන්න ඕනේ කියන කාරණාව. දැන් කලකිරීම් තියෙනවනේ. දැන් එතුමියටත් කලකිරීම් ඇති ජීවිතය තුළ. හැමෝටම කලකිරීම් තියෙනවා. කලකිරීම අපට ඇත්තටම ගොඩක් හොඳයි. මේක කලකිරුණොත් තමයි මේ පැත්තට යන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි කියමුක සියලු සම්පත් ලැබිච්ච මිනිස්සෙට හැමදේම හිතන පතන දේවල් හේවලෙම පහළ වෙන කෙනෙකුට නිවනට ඌමනාවක් නැහැ. මොකද සියලු දේ තියෙනවනේ. සියලු දේ තියෙනවනේ. එතකොට කලකිරිච්ච කෙනා දැනගන්න ඕනේ ඒක වෙල්ල වෙල දාගෙන නැති කරන தත්ත්වයටපත් කරගන්න නැතුව ඒ කලකිරීම තුලින් ආමන් කලකිරීම ආශිර්වාදයක් කරගෙන ජීවිතේ ලෞකිකත්වයට එක දීල ස්වභාවය අතහරින්න ඕනේ. අපට නිවන නොලැබෙන්නේ අපි ලෞකිකත්වයට එක දීලා ලෝකෝත්තරත්වයේ දෙකට දාලා තියෙන්නේ. මම ඒ ලෙවල් කරන ගමන් රහත් වෙනවා නිවන් දකින්නවා. මම පුතාගාවට එංගලන්තයට ගියාට පස්සේ ඒ යන ගමන් ඒ ජීවිතේ ගත කරන ගමන් රහත් වෙනවා. එතකොට මම විශ්‍රාම ගත්තට පස්සේ ඒ විදියට ඉන්නකොටම රහත් වෙනවා. එතකොට අපි රහත් වෙන්නේ දෙකට දාලා එකට දාලා තියෙන වෙන දෙයක්. එතකොට අපේ ජීවිතේ එක කරගන්න ඕනේ ජීවිතේ ප්‍රමුඛස්ථානය කරගන්න ඕනේ මෙන්න මේ නිවනට නිවන් දකින්නවා කියන වීරිය ඌමනාව. එතකොට එහෙම ඌමනාව තියෙනකොට අපේ බලවත් කැමැත්ත මත මේ ගමන යන්න පුළුවන්. මම තව සරල උදාහරණයක් දෙන්නම්. අපට නිදාගත්තම හීන පේනවා. එහෙම. හීන පේනකොට අපිට වැඩියෙන් පේන්නේ මොනවද? අපි සිල් ගත්තුව පේනවද? නැහැ. අපි මේ කාට හරි හොඳ දෙයක් කරපු දෙයක් පේනවද? නැහැ. එහෙම නැත්නම් අපි මොන හරි බනහපු දෙයක් පේනවද? එහෙම නැහැ. අපි කරන්න පුළුවන් නරකම වැඩ ටිකනේ හීනෙන් පේන්නේ. එතකොටම අපට හීනෙන් අපට සාක්ෂි ගන්න පුළුවන් අපේ ජීවිතේ වැඩි කැමැත්තක් තියෙන මාර්යාගේ පැත්තට. එහෙමයි. මාර්යාටම තමයි අතවනලා එයත් එක්ක ගමනක් යන්න තමයි අතට අත දීගෙන තියෙන්නේ. එහෙමනම් අන්න ඒ ක්‍රමවේදේ අයින් කරන්න ඕනේ. ඔහුට ඔහුගේ පාඩුවේ යන්න දෙන්න ඕනේ. සිත අතහැරලා සිතට වහල් වෙන ස්වභාවය අතහැරලා ජීවිතේම මම බුදුන්ට පූජා කරනවා කියන ඉස්සෙල්ලාම ඒ අදිෂ්ඨානය හදා ගන්න ඕනේ. ඒ අදිෂ්ඨානය හදාගත්තම අන්න පුළුවන් ගමනක් යන්න. මොකද අර අච්චර කාමයෙන් හිටපු ඇමතිවරුත් ආවා. කාමේ තියාගෙන ආවේ. හැබැයි බුදුරුන්ට
ගෞරවයකින් ආවේ. මොකක් හරි මේකෙන් නිදහස් වෙනවාගේ යම් කලකිරීමකුත් තිබ්බා. එතකොට අන්න ඒ අයටත් පුංචි ෂණයක් තුල ඒ හැඟීම තිබ්බා. ඔය ඇත්තොන්ට ඒක නැහැ කියනෝ නෙමෙයි. තියෙනවා. මේකනේ මේ මේ විදිහට ධර්මයේ තුල යන්නේ. හැබැයි ඔය ඇත්තොන්ට කමටහන නැති හින්දායි මේකට ප්‍රශ්න වෙලා තියෙන්නේ. මේ ම වැඩසටහන තුල ඒ කමටහන ක්‍රමක්‍රමයෙන් ඔය ඇත්තොන්ට ලබා දෙනවා. සිහියෙන් අහන්න, ඒ තුල ගැටෙන්න එපා. තමන්ගේ දේ තියාගෙන මේ මා දේශනා කරන දේ අහන්න එපා. මා කියන දේ ඇත්තද නැත්තද කියලා හොයන්න පුළුවන් නම් එපමණයි. එහෙමනම් කොහොමද මේක මේ ජීවිතය තුලදීම ගලපගන්නේ? මං අර කලිනුත් කිව්වා වගේ තමන් දිහා තමාව බලාගෙන ඉන්නට ඕනේ. තමන්ට කල කිරුණු දෙයක් තියෙනවා නම් හොඳටම හිතන්න, මීට අවුරුදු කීපයකට කලින් ඒ කල කිරුණු දේ සැපයි කිව්වා නෙමෙයිද? එහෙම ඒ කල කිරුණු දේ සැපයි කිව්වා. හැබැයි ඒ කිව්වෙත් ඔබමයි. දැන් දුකයි කියලා කියන්නෙත් ඔබමයි. එහෙමනම් අම්මේ හොඳට කල්පනා කරන්න, මේ හිතත් එක්ක ඉන්නකොට සැපයි කියපු කෙනත් ළඟ තියාගෙන, දුකයි කියන කෙනත් ළඟ තියාගෙන, දැන් නිවන් දකින්න ඕනේ කියන කෙනත් ළඟ තියාගෙන, ආයේ ජීවිතයක් නම් එපා කියලා විභව තණ්හාව යටතේ ඒ විදියටත් තියාගෙන, තාමත් අර කෙනාම නේද මේ හොල්මනක් වගේ තමන්ගේ ජීවිතයට හොල්මන් කරන්නේ. එහෙමනම් ඔබේ සිත අතහරින්න, ඔබට පහළ වෙන සිත අතහැරලා වාසය කරන්නෙක් බවට පත් වෙන්න, ඒක තමයි අම්මේ ජීවිතේ තියෙන හොඳම කමටහන. අමුතුවෙන් වඩන්න දෙයක් නැහැ. සතර ඉරියව්වෙම මේක වඩන්න. මම මේ කිව්ව කාරණාව තව සුළු වේලාවකින් විදර්ශනා කරලා තවත් එක පැහැදිලි කරනවා. එම නිසා මේ හොඳින් ශ්‍රවණය කරන්න. තෙරුවන් සරණයි. හොඳයි, අපි හිතන විශාකයට පිළිතුරක් ලැබුණා කියලා. සුනිල් මහත්මයා, සුබෝදසනක් ඔබතුමාට. සුබෝදසනක්. මම උදේ ඉඳලා දැන් වැඩසටහන අහගෙන ඉන්නා. මට තියෙන මමත් ඇවිල්ලා හොඳට බුද්ධ ධර්මෙත් එක්ක බුද්ධ දර්ශනේ ගැටෙන පුද්ගලෙක්. මම මාස 6ක් එක දිගට බණ භාවනා කරා. ඒ වගේම මම දහම් පාසලේ ධර්මාචාර්ය හෝඩි ඉඳලා ධර්මාචාර්යත්ව වෙනකම් ධර්මය ඉගෙන ගත්ත කෙනෙක්. මම ඇවිල්ලා මැත්තර මම හාමුදුරු කෙනෙකුටත් වැඩිය ධර්මය ගැන අවබෝධයක් තියෙන ධර්මය ගැන වැඩ කරන පුද්ගලෙක්. මට ඉඳලා මම හිටව හමුදාවකට ගිහලා මම හමුදාවන විශ්‍රාම සොයින් ඉන්නේ. ඒ එතන හිටියම මම හමුදාවකදී මගේ ඇඟේ කිසිම කොඩු අමක් කියේ නැහැ. මම යුද්ධෙත් ඉරි අවුරුද්දයක් විතර. මොකද මම හිතනවා මම විශ්වාස කරන ධර්මතාව. මට දැනගන්න ඕන හමුදුරන්ගේ මේකයි. යම් කිසි අපි මාර්ගයකට මාර්ග ඵලයකට ආවොත් එම අපිට දැනෙන සුවේ. මොකද මට ওই කාලේ මාස 6ක් විතර මන භාවනා කරන කාලේදී මට දැනුණා යම් කිසි දෙයක්. ඒකට මම දැක්කා දැන් හීන ගැන කිව්වනේ. ඒ හීන වලදී ඒ කාලේ මම ගොඩක් එක මම උඩින් යනවා. මාර ලයිට් කම්බි වලට උඩින් වගේ මම පාවනවා වගේ මට දැනෙනවා. මට ඕන තැනකට මට යන්න ඕන. දැනුත් එහෙම දැන් හැමතිස්සෙම මම කරන්නේ පින්නලා ධර්මයේ වැඩ මිසක් මම කවදාවත් අනවශ්‍ය දේවල් කරන්නේ නැහැ. නමුත් මම ගිහියේ මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මට ආන දින මම ශාසනයට ඇතුල් වෙන්න ඕනද නැත්නම් මේ මම යන මාර්ගෙම ගියොත් මට යම්කිසි මාර්ගඵලයක් අවබෝධ කරගන්න පුළුවන්ද? තවත් එක බැනීමක් විතරක් තියෙන එක දරුවෙක් ඉන්න නිසා. ඒ හින්දා තාමත් මේ ජීවිතේ මම ගත කරනවා. නමුත් මම බල්පේක ජීවිතයක් ගත කරා. මට යාන වාහනයක් නැහැ. අර ළමයින්ට දෙමෙන්න නැති වෙන්නේ නැතන ගියක් දොරක් විතරයි මම අදාල දින ඒ ළමංගේ ජීවිත සරු කරලා තියෙනවා. ඒ හින්දා මම හිතන්නේ අපිට ජීවිත වශයෙන් මේ යම්කිසි මාර්ගඵලයකට යන්න පුළුවන්ද? මේකට උත්තරේ බලාපොරොත්තු වෙන අපේ සමුනාන්තේ. සුනිල් මහත්මයා බොහොම ස්තුතියි. අපි හැමදෙරෝනේ මම හිතන්නේ පහදෙලි ප්‍රශ්නය එතුමගේ. තිරුවන් සන්නයි. ඒ මහත්මයා ඇහුවා මේක ඉන්න ඕනේද යන්න ඕනේද කියලා. ඉතින් ඒ කලිනුත් ඒ වගේ සමාන ප්‍රශ්නයක් ආවා. එතුමාට පහසුවක් තියෙනවා නම් වැවිදිවතකට ගියාට ගැටලුවක් නැහැ. නමුත් තව අය අපහසුතාවයට පත් වෙලා ඉතින් යනවා. එහෙම දැඩිභාවයකින් තීන්දුව తీරන ගන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේත් අත්හැරියේ යශෝදරාවන් වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා දන්නවානේ. එහෙම. ඉතින් හැමදේම නමුත් අර බෑ සියලු දේම සනසවන්න බෑ. ඒ හින්දා ඒ අයට පහසුවකින් ඒ අයට කළමනාකාරීත්වයක් තියෙනවා නම් අතහැරියට ගැටලුවක් නෑ. ඒ අයට සතුටින්. එතකොට ඒ අයටත් සතුටින්නේ. නමුත් පීඩාවක් දීගෙන ගැටිගෙන මට මේ ගමන යන්න ඕනේ කියලාම තීරණයක් ගත්තොත් නිවන ඇහිරෙන්න පුළුවන්. මොකද අපිට නිවන කියලා කියන්නේ අපිට ලැබිච්ච කර්මය බලෙන් අතහැරලා දාන්නත් බෑ. ඒක භුක්ති විඳිනෝ කියලා නියමයකට ගන්නත් බෑ. හරිම මධ්‍යම ගාමී වෙන්නට ඕනේ. අපි ඒක දැඩිභාවයෙන් පස්සට ගැහුවොත් එමේ ඒක තුල දැඩිභාවයකට පත් වෙලා අපිට කැලේ ගිහිල්ලා ඉන්නත් බෑ. කැලේ ගිහිල්ලා ඉන්නත් බෑ. අපිට සිතට දුකක් ඇති වෙනව මතක් වෙනව. එතකොට එතන වැඩෙන්නෙත් නෑ. ඒ හින්දා හැමදේම සිතත් එක්ක යන ගමනේදී සිත හරීම දක්ෂයි. අපිව මේක ගුණාට අන්දලා අපිව පහත් කරලා අනුකම්පාවෙන් යටත් කරන්න, ඒ වගේම අපේ වුණු වැරදි අසාධාරණ වලින් අපිව පහත් කරලා ගැටගාලා හිර කරන්න හරීම දක්ෂයි. ඒකටම නොදැවෙන කෙනෙක් විදියට අහවල් දිව්‍ය තරවල් වල ඉන්න ඒ අයත් දක්ෂයි.
කෙනෙක් ඉන්නවනේ නේද මේ ලෝකෙට බලපෑම් කරන. ඉතින් ඒ අයත් පවතින්නේ අපේ උපාදානස්කන්ධේ මත. ඉතින් අපි ඒ අයට ඉඩ නොදී අපි දක්ෂ වුණොත් අපි තුලින් මේක ගලප ගන්න හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ මහත්මයා තව කාරණාවක් මතක් කළා මේ සිහිනෙන් විවිධ දේවල් පෙනෙන්න පටන් ගන්නවා කියලා. සමහර විට එතුමා භාවනා කරපු කෙනෙක්නේ භාවනා කරපුවාම සිත ගොඩක් සමාධිගත වෙනවා. එතකොට සිතේ සැහැල්ලුව තමයි මේ පෙනෙන්නේ උඩින් යන ස්වභාවය. ඒ සිතේ පාවෙන ස්වභාවය කියලා කියන්නේ දැන් පාවෙන ස්වභාවය කියලා කියන්නේ බ්‍රහ්මතලවල ස්වභාවයක්. ඒ භාවනා කරපුවාම ඒ ආකාරයට යම් යම් සැහැල්ලු ස්වභාවයක් තියෙනවා. එතනින් කියන්නේ පටවි මට්ටම අඩුයි කියලා. හැබැයි එතුමාට මම දෙන උපදේශය තමයි ඒ සියලුම භාවනාවන් අතර ලෞකිකත්වයේ වැඩෙන දේවල් වැඩක් නැහැ. අපිට පෙර භවයේ දකින්න පුළුවන්ද? එතකොට යම් කිසි යර්ධි උපදවා ගන්න ඒ වලට ලොකුවට මුල් තැන දෙන්න එපා. ඒක අපිට පූර්ව සංස්කාර මත ලැබෙන දෙයක්. නිකන් ත්‍යාග කියලා හිතන්නකෝ විශ්වය තුලින් ලැබෙන. ඒක ත්‍යාගයක් විදියට. හැබැයි අපි ඒව පසුපසෙත් යන්නේ නැතුව හොඳට මේ සිතේ අවිද්‍යාව තමයි ගලවන්න ඕනේ. අඩුමතරමේ එතුමාට දැනනවන යම් සැනසීමකටපත් වෙලා තියෙනවා කියලා දැනනවනම් ඒ කරපු භාවනත් එක්ක එතුමා තවත් පරීක්ෂකයෙක් බවට පත් වෙන්න ඕනේ. මට මා කවුද? මම කවුද? මම කොතනද තාම ඉන්නේ? මට මාව හිස්කියා දැනෙනවාද? ඔය මට මහ නෑ මා නෑ කියන ප්‍රශ්නේදී උපාසකම්මේ බොහොම පරිස්සම් වෙන්න ඕනේ. කාරණාවක් තමයි දැන් අපි හැමෝම පාලියනුත් කියනෝ නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ. එතකොට මේක තුල කෙනෙක් පුද්ගලයෙක් නෑ, සත්වයේ පුද්ගලයෙක් නෑ. ආපු ගමම්ම අනිත් පැත්තට අපිටත් පිළිතුරු දෙන අය ඉන්නවා. එතකොට අපිට හිතා ගන්නත් බෑ මෙයා සෝවාන් ඵලයට පත් වෙලාද කියලා. සත්වයේ පුද්ගලයෙක් නෑ කිව්වම සෝවාන් ඵලයේ ලක්ෂණනේ. එතකොට අපි හොඳට බලන්නට ඕනේ දැනුම. අපි අපේ මේ සිත අවිද්‍යාවට පත් වෙලා දැනුම කතා කරනවා. එහෙමයි. තමනුත් රැවටිලා තමන්පත් වුණා කියලා හිතාගෙන එතකොට අපි ඒ විදියට තමන්ගේ යම් භාවනාවක් වැඩුවාම අන්න ඒ භාවනාව තුලින් තමාට තමා ඉන්නවාද නැද්ද කියලා දැනුමට වහල් වෙන්නේ නැතුව පරීක්ෂාවක් කරන්න පුළුවන් නම් ඒ මහත්මයාට තව එතනින් එහාට යන්න තියෙන හොඳම දේ. මට ඔබවහන්සේ ඔහොම කියනකොට ඔබවහන්සේගෙන් අහන්න හිතෙනවා. දැන් මම දන්නවා මේක එක්තරා විදිහකින් නොඇසිය යුතු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ වැඩක් නැහැ. මේ නිවන් මාර්ගයට මේ ප්‍රශ්නේ අහුවයි කියලා ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට ආලෝකයක් වෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ අහුව කියලා. නමුත් මට ඒක ඔබවහන්සේගෙන් අහන්න හිතෙනවා. ඔබවහන්සේ ආරණ්‍ය වාසී දිවියක් බොහෝ කාලයක් ජීවිතේ ගත කරපු ඉඳ අපේ හැමදෙරුනේ ඔබ වහන්සේට පෙර භවයන් ස්මරණය කිරීමේ හැකියාවක් තියෙනවද? මෙහෙමයි. ඒකට දැන් මට දැනෙන ස්වභාවය දුන්නට ඒක ලෝකයට අවිනිශ්චිත වෙන්න පුළුවන්. ඒක මෙහෙම වෙන්න පුළුවන්ද නැද්ද කියලා. දැන් මම ලෝකයක්ම නොගියපු තැනකට ගිහිල්ලා ලෝකයක් ඉදිරියේ කියනවා මම මෙහෙම තැනකට ගියා කියලා. එතකොට ලෝකයා වැඩි ගණන් ගන්නෑනේ. හැබැයි මම වීඩියෝ එකක් වගේ පෙන්නුවොත් එහෙම ඔයා මෙතනට ගිහිල්ලානේ. ආ ඔබ වහන්සේ මෙතනට ගිහිල්ලානේ කියලා. එතකොට ලෝකයා හැම දෙයක්ම තීන්දු තීරණ ගන්න මේ විදියට. නමුත් මම එතනදී මේක පිළිගන්නයි කියලා මම කවදාවත් කියන්නේ නැහැ. නමුත් අහපු ප්‍රශ්නෙට උත්තරයක් විදියට යම් දේවල් දැක ගන්න පුළුවන්. යම් දේවල් දැනෙනවා, කල්තියා වෙන දේවල් දැනෙනවා භාවනා කරපු කෙනෙකුට. ඒක සාමාන්‍යයෙන් හිත සංසිඳනකොට ඒක අර විශ්වයෙන් ලැබෙන ත්‍යාග විදියට ලැබෙනවා. හැබැයි එතනට ඒක ශාස්ත්‍රකාරයෙක් විදියට ඒක දකින කෙනත් එක්ක වහල් වෙලා ඒක බලන තත්ත්වයට පත් වෙනොත් ඒක දිට්ඨියක් බවට පත් වෙනවා. ඒකම මට මාර්ගයක් බවට පත් වෙනවා නිවන් දකින්න බැරි වෙන්න. එහෙමනම් අපට මෙහෙම දෙයක් අපිට හැමෝටම ස්මරණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් අපි මේ ජීවිතේ අවුරුදු දෙකකට කලින් මොකද කරේ කියලා හොඳට විවේකීව හිටියොත් එහෙම අවුරුදු දෙකකට කලින් මෙහෙම කරානේ කියලා මට බලන්න පුළුවන්. එතකොට ඊයේ කාපු දේ බලන්න, ඊයේ කාපු බීපු දේ බලන්න පුළුවන්. එතකොට අපි හැමෝටම ස්මරණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ තමයි යම් භාවනාවක් වඩලා ධානාපල වලටපත් වුණාම යම් දේවල් අවදි වුණාම ඉතින් ඊට වඩා එහා භවයන් තුල දකින්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් දැන් ඔබ වහන්සේ මේ ආපු ගමනත් එවැනි පාරමිතාවක ප්‍රතිඵලයක්ද? ඒ කියන්නේ ඔබ වහන්සේගේ ආත්ම භවයන් බොහොමයක ඔබ වහන්සේ මේ විදිහට ගිහි ජීවිතෙන් නිවත් වෙලා පැවිදි වෙලා හිටපු කෙනෙක්ද? මේ ගමන හොයාගෙන ගිය කෙනෙක්ද? පෙරභවයන් වල ඉතින් මෙහෙමයි. පැවිදි ජීවිතයක් හුරු කරනවා කියන්නේම පෙරභවයන් වල ලොකු හුරුවක් තියෙනවා. දැන් ඇත්තටම මේ ලොකු හුරුව මම ඔයත්තොන්ට උදාහරණකින් දෙන්නම්. පැවිදි වෙන්න ගිහිලා පියාණන් වහන්සේත් එක්ක ඉන්නකොට බෙඩ්ෂීට් එක තමයි සිවුර විදියට පෙරෙව්වේ. එතකොට ඒ පොරවනකොට ස්වාමින්වහන්සේ පොරවනව දැකලා එකපාරම වාරෙන් දෙකෙන් පොරව ගත්තා. එතකොට දැන් මට ඒ වෙලාවේ අදහසක් නැහැ. නමුත් ලොකු මහත්වෙනකොට තේරුණා මේ හුරුව තියෙනවා කියලා. ඒ වගේ මේක තුල හුරුව තිබෙනවා. ඇත්තටම මේ ගමන තුල ඇවිල්ලා භාවනා කරපු හුරුව තිබෙනවා. විවිධ භවයන් වල
ඒවා වඩලා තියෙනවා සමහර භවයන් වල වැරදිලත් තියෙනවා සමහර ශාසනවල වල අඩුපාඩු සිද්ධ වෙලා තිබෙනවා අපි හැමෝම ඒකයි මම කියන්නේ හැමදාමත් කාටවත් අඩුපාඩු තිබ්බට බහින්න යන්න එපා වැරදි අඩුපාඩු තිබ්බට අපි දෙයක් දෙන්නට ඕනේ හරි ගස්සන්න ඕනේ හැබැයි අපි ඒක මේ අපිට මට දැනගන්න ඕනේ මේ ලෝකේ ඉන්න සත්වයන් මිනිසුන් මේ හැමෝම මම කියන කෙනා එහෙම නැත්නම් විඥානය බිහි වුණ තැනක් ගැන බුදුන් වහන්සේගේ දේශනා තුල තියෙනවද ඒ කියන්නේ මම කියන කෙනා නිර්වාණය තුලින් නැති වෙනවා මම කියන කෙනාගේ උපත නැති වෙනවා එතකොට මම කියන කෙනා බිහි වුණ තැන ගැන බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවද කියලා දැනගන්න තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස මේ අපි දැන් අපි අතින් සමහර වෙලාවට අපි පන්සිල් සමාදන් වෙලා පානාපාන මේ ප්‍රාණඝාත වලින් වැළකෙනවා කියලා සමාදන් වෙලා ඉන්නේටි දවසේ වැඩ කටයුතු කරද්දී සමහර වෙලාවට අපි අතින් නොදැනුවත්වම කූඹියෙක් හරි එහෙම මැරිලා ඉන්නවා අපිට දකින්න පුළුවන්. එතකොට අපිට ඒක හිතට එනවා මේ මගේ අතින් ප්‍රාණඝාතයක් වුණානේ කියලා ඒ වෙලාවට ලොකු තිගැස්මක් එනවා. අපි හිතමු ඒකක් හදන්න ගියාම කෝප් එක කූඹියෙක් ඉන්නවා අපි දකින්න නැතුව උණු වතුර ටිකක් දානකොට කූඹියා පිච්චිලා අපි ඒක ඉවර දැක්කලා අපිට හිතට ලොකු දුකක් එනවා මේ ප්‍රාණඝාතයක් වුණා කියලා. එතකොට ඒ වෙලාවේ ඇතිවෙන ඒ දුක අකුසලයකට හේතු වෙනවද කියන දැනගන්නයි ඕනි ස්වාමීන් වහන්සේ. බොහොම ස්තුතියි ලේක ඔබ වහන්සේට පිළිතුරු ලබා දෙන්න. තෙරුවන් සරණයි අම්මා. ටිකක් වේගෙන් වේගෙන් පවසන්නම් කාල වේලාව ලඟ වෙලා තියෙන නිසා ගොඩාක් කරුණු කියන්න තියෙනවා. මම මෙතනට ආවේ උත්තරීතර නිවන ප්‍රකාශ කරන්න. නමුත් ශ්‍රාවකයන්ගේ ප්‍රශ්නත් එක්ක ටිකක් ඈත්මැත්තන ස්වභාවයක් තියෙනවා. නමුත් ඒවට උත්තර දෙන්නත් එපයි නේද? බඩගින්නට ඉස්සලා කන්න දීලා එපයි මේ නිවන ගැන කතා කරන්න නේ. දිට්ඨිය තියෙනවා නම් ඒව ගලවන්න ඕනේ. ලෝකයේ තුල උප්පත්ති කතන්දරයක් අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඒ සූත්‍රයේ තුල උන්වහන්සේ සත්වය පුද්ගලයෝ ආපු විදිය මේක පෘථිවි තලයේ මුලින්ම නිර්මාණ වුණාට පස්සේ ආභස්සරයෙන් ඇවිල්ලා කලාමැදිරි වගේ නිකන් නිමිනිමිපත් වෙන ස්වභාවයක් නැතිබ්බේ සත්‍යය තුල. ඊට පස්සේ දිව්‍යමය විදියට රසතලයේ ස්පර්ශ කරලා මේ විදියට උත්පත්ති කතන්දරයක් සිද්ධ වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මමත්වයේ ස්වභාවය. මමත්වය මේ සත්‍යයක් පුද්ගලයෙක් තුල හදාගත්තු ස්වභාවයක් තියෙනවා. සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා කවදාවත් කියලා නැහැ. එහෙමයි. ඉන්නවා කියලා කියනවා නම් මේක බුදුහාඳුරුව දුම්මල ටිකක් අරගෙන අපිට ගහනවා. එහෙමයි. දැඟේ ඉන්නේ යක්කුන්ට දුම්මල අරගෙන කට්ටණ්ඩිය පස්සෙන් යන්නේ ඇයි? මොකෙක් හරි ඇතුලේ ඉන්නවා කියලානේ. මේකේ ඉන්නවා කියලා නෑ හදාගත්තා කියලා ස්වභාවයක් තියෙනවා කියලා බුදුහාඳුරෝ පෙන්නනවා. එතකොට අන්න ඒ හදාගත්තු ස්වභාවයට මෙන්න මේ ධර්මයේ තුලින් ඔයාලට නැහැයි කියලා වැටහෙවි. එහෙනම් පොඩ්ඩක් මෙන්න මේක හොයලා බලන්නකෝ කියන ස්වභාවයකින් තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ කිව්වේ. එතකොට දැන් අපිට තව ප්‍රශ්නයක් තමයි අපිට ලෝකයේ තුල ආරම්භයක් තියෙනවද කෙලවරක් තියෙනවද මේ ලෝකයේ තුල මෙහෙම සත්වේ පුද්ගලයෙක් ඉන්නවද කියලා අපිට දැනෙන්නේ මේ අපිට මමත්වයක් තියෙන හින්දා. එහෙමයි. මේ මොහොතක් තුල තමයි මේ සිතක් තියෙන්නේ. ඇත්ත වශයෙන්ම අපට සිතකුත් නැහැ. අපිට සිතක් නැහැ. අපි හිතාගෙන ඉන්නවා සිතක් තියෙනවා කියලා. සිතක් විදියට හදවතේ කුටියක හැංගිලා ෆෑන් එකක් දාගෙන එතකොට තුන් වේලක් වළඳගෙන එහෙම සිතක් ඉන්නවා කියලා එහෙම එකක් නැහැ. සිතක් කියලා කියන්නේ මේ මොහොතක් තුල අසුරු සනක් ගහන මොහොතක් පාසා ඉපිදිලා නැති යනවා නැති වෙලා යනවා. ඒකට රැවටිලා අපි ඒක ස්ථාවරයි කියලා ගත්ත ස්වභාවයක් තියෙන්නේ. ඔන්න ඕකයි ඇත්තම කෙටිම කරලා ධර්මයේ කියනවා නම් කතන්දරේ. මෙන්න මේ ස්වභාවයට රැවටිලා තමයි අපිට සිතක් තියෙනවා කියලා කියන්නේ. ඒ තුල තමයි සත්වේ පුද්ගලෙක් ඉන්නවා කියලත් මුල් වැසගත්තේ. එහෙමනම් හොඳට විදර්ශනා කරලා බලන්න මෙන්න මේ හදාගත්තු ස්වභාවය නිසා මෙන්න අපිට තමයි ඊට පස්සේ කෙලවරක් තියෙනවා. අපි අමුතු සත්වයෝ. ඈ අපි ඇත්තටම ජීවත් වෙනවා. දැන් ඔබලාට මම මෙහෙම ආందోళනාත්මක ප්‍රකාශයක් කරනවා. මේ ඇහෙන්නේ ඔබේම සිතමයි. මෙහෙම හාමුදුරුවෝ නමක් මෙහෙම මාධ්‍යයකින් කතා කරන ස්වභාවයක් නැහැ. මේ ඇහෙන්නේ ඔබේම සිතමයි. මේ කතා කරන්නේ ඔබේම සිතමයි. මේ ඔබම ඔබ මාධ්‍ය බවට පත් වෙලා ඔබ හාමුදුරුවෝ බවට පත් වෙලා මේ මොහොතත් තුල ගෙවිල යනවා. ඇත්තටම මට මාව නැති වුණාම කොහොමද තවත් පුද්ගලයෙක් දකින්නේ? මමමයි මේ ලෝකය හදාගත්තේ. උදාහරණයකට ගන්න අම්මේ අඹ ගහක් තියෙනවා. මේ අඹ ගහට අඹ ගහ කියලා කිව්වේ කවුද? අපිමයි. එතකොට දෙමළ මිනිස්සු වෙනම නමක් කියනවා. කතෝලික මේ
ඉංග්‍රීසි ජාතිකීන් වෙනම නමක් කියනවා. එතකොට එකම අඹ ගහ ලංකාවට ඇවිල්ල තුන් හතර දෙනා වර්ග තුනකින් නම් ටිකක් කියනවා. මං අහනවා මෙහෙම දෙයක්, අඹ ගහ දන්නවද අඹ ගහට අඹ ගහ කියනවා කියලා? නෑ නෑ. එතකොට සියලුම දේ නිර්නාමිකව පවතිනවා. එතකොට මේකේ අඹ ගහ කියලා දාගෙන මේ දාගෙන වද විඳින පුද්ගල වද විඳින්නේ කවුද? එතකොට අපි අපිමයි. එතකොට මෙන්න මේ අපිම මෙන්න මේ දිට්ටි හදාගෙන ලෝකය අපිට ඕන විදියට දකින්න යනවා. එතකොට අපිට ඕන විදියට දකින්න ගීපුවාම පුදුමාකාර දුකක් බවට පත් වෙනවා. බලන්න පින්වත්නි, අඹ කොලයක් ගත්තත් බුලත් කොලයක් ගත්තත් කොස් කොලයක් ගත්තත් තමන්ට දකින්න තියෙන්නේ කිසිම දෙයක් නැති ස්වභාවයක්. බුලත් කොලේ මම මෙහෙම දිගටම ප්‍රකාශ කරන්නම්. බුලත් කොලයක් අතට ගන්න, ඔබට ඔබ ඉදිරියේ යම් වස්තුවක් තියෙනවා නම්, කොස්සක් වේවා එහෙම නැත්නම් මොන හරි දෙයක් වේවා, මොන හරි වස්තුවක් හොඳට අතපත ගාලා බලන්න, ස්පර්ශ කරලා බලන්න. ඔබ යම් දෙයක් සිතින් අල්ලන්න යනවා කියලා හිතනවා. අපි කියමු බුලත් කොලයක් තියෙනවා, බුලත් කොලේ ගන්න යනවා. gedara තියෙනවා කොස්සක්, ඒ කොස්ස අල්ලනවා කියලා හිතාගෙන අල්ලනකොට කවදාවත් කොස්ස අහු වෙනවද? නෑ. ඇයි අහු වෙනවද නැද්ද කියලා අපට ඒක හිතෙන්නේ? අහුවෙන්නේ නැහැ කිය අප අපිට අහුවෙන්නේ නැහැ කියලා කියන්නේ ඇසේ මායාවට රැවටිලා අපි මේ බුලත් කොලේ අල්ලනවා කියලා හිතාගෙන අල්ලනකොට අපිට කයේ ස්පර්ශය තුලින් හිත ආයේ දෙකක් කියනවා. දෙවෙනි උත්තරේ විදියට මේක තදයි කියලා. එහෙම බුලත් කොලේ පාට කොළපාට කියලා තියෙනවා. කොළපාට අල්ලනකොට කවදාවත් කොළපාට අහුවෙන්නේ නැහැ. එතකොට බලන්න, එකම බුලත් කොලේට එකම පාටට අපි මේ ඇහි මායාවෙන් දැකලා කොළ කියලා කියනවා, කොළපාට අල්ලනවා කියලා දකින්නකොට කයේ ස්පර්ශය තුලින් අපිට කවදාවත් කොළපාට අහුවෙන්නේ නැහැ. බුලත් කොලේ සියුම් පටවි ගතිය විතරයි අහුවෙන්නේ. බුලත් කොලේ ඇල්ලුවාමත් එකයි, කොස් කොලේ ඇල්ලුවාමත් එකයි, තමන්ගේ තියෙන බඩු මුට්ටු මොන හරි ස්පර්ශ කරත් පටවි පටවිමයි. ඒක තමයි අපිට ඕනි විදියට හදාගෙන අපි විවිධාකාර මට්ටමක හිර වෙලා තියෙන්නේ. එහෙමනම් අම්මේ තාත්තේ, හොඳට මෙන්න මේ කියන කාරණාව හොඳින් දකින්න. මේ සිංහලෙන්මයි මේ ධර්මයේ කියන්නේ. මම පාලි ගොඩාක්ම ගලප ගන්නෙ නෑ, මොකද ඒ උත්තරීතර පාලියට අර්ථ දෙන්න හරිම අමාරුයි. හරි අරිහත් වෙලාම එන්නට ඕනේ. දන්න දේ හරියට පවසනවා. නමුත් මේ දන්න දේ, අවදි කරගත්ත දේ, අත්දැකපු දේ මේ සිංහල භාෂාවෙන්ම ඔබට පවසනවා. එහෙමනම් හොඳට කල්පනා කරලා බලන්න, මෙන්න මේ අපි හදාගත්තු දේවල් අපිටම පේන්න ගන්නවා, අපිටම වද දෙන්න ගන්නවා. හැබැයි එකම දේවල් බලන්න, ඔබේ ඇසින් එක දෙයක් කිව්ව, කයේ ස්පර්ශයෙන් තව දෙයක් කිව්වා. එතකොට ඔබේ හිත ආයතන දෙකක් උපයෝගී කරගෙන බොරුකාරයෙක් බවට පත් වුණා. දැන් අපේ ජීවිතේට බොරුකාරයෝ ආවම අපි අයින් කරනවානේ. ඒ හැබැයි Tamanට තේරෙන්නේ නැහැ Tamanගේ හිත බොරුවක් කරන්න කියලා. දකින්න දේ Tamanට ඕනි විදියට දකින්නවා, දකින්න දෙයක් නැහැ කියලා දකින්නේ. ඔන්න ඕකයි ප්‍රශ්නේ. ඔන්න ඔය විදියට අම්මේ තාත්තේ Taman හදාගත්ත මමත්වයේ නිසා තමයි අපිට මේකේ සත්වයේ පුද්ගලයෙක් ඉන්නවද මෙන්න මේ ද්විත්ව ගමනක් මුණ ගැහෙන්නේ. අපි දෙකක් හදාගත්තොත්, එකක් හදාගත්තොත් දෙක තියෙනවා කියලා දන්නවා. දෙක දැනගත්තොත් එක තියෙනවා කියලා දැනගන්නවා. එහෙම ඉතාම කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අර කූඹියා වැටුණාම මැරුණාම තමන්ගේ අනුදැනුමකින් තොර එක පවක්ද කියලා, ඒකට ඉතාම කෙටියෙන් නෑ. මෙහෙමයි, ඒකට අපි මෙහෙම හිතමුකෝ. බුදුරජාණන් වහන්සේත් ඇවිද්දනේ. බුදුරජාණන් වහන්සේත් ක්‍රියාත්මක කළා. කැසිකිලි වැසිකිලි ගියා. බුදුරජාණන් වහන්සේ අපි කියමුකෝ බොන දෙයක හරි මොන හරි උන්වහන්සේ ඒවා හෙව්වේ නැහනේ. බුදුරජාණන් වහන්සේ සත්‍යෝ පුද්ගලයෝ ලෝකෙන් හොය හොයා ගියේ නැහැ. අපි තමයි සත්‍යෝ පුද්ගලයෝ හොයන්නේ. ඇත්තටම සත්‍යෝ පුද්ගලයෝ ඒක නැහැයි කියලා දැනගත්තට පස්සේ ලෝකේ ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ, වෛද්‍යවරයෙක් ඉන්නවා, බඩේ පණුවන්ට බෙහෙත් දෙනවා නම් ඔය වෛද්‍යවරයාට අකුසලයක් වෙනවා. එයා බඩේ පණුව මරන්න දෙනවා නම්, හැබැයි ඒක සුවපත් කරගන්න කියන චේතනාවකින් දෙනවා නම් ඒක වෙනස්ම ආකාරයකට විසඳිලා යනවා. හැබැයි තමන්ගෙම චේතනාව මත. හැබැයි ඒවා තමන් හොඳට බලන්න ඕනේ. තමන් ඒක වංචනිකවද නැත්නම් ධර්මයේ නිකන් මේ සේරම විශ්වීයයි කියලා දාගත්තම, දැන් අර බුද්ධ පූජාවේ ප්‍රශ්නේදිත් කියන්න ඕන එකනකොට කන්නේ පුළුවන් කිව්වම තමන්ට තෘෂ්ණාවෙන් කන්න බෑ බුද්ධ පූජාව. ඒක බඩගිනි කෙනෙකුට දෙන එක වෙනම දෙයක්. ආ බුද්ධ පූජාවත් කාතහැකින් ඕකේ තියෙන පළතුරු ටිකයි ගේන්න කියලා එහෙම තුෂ්ණ ආඳුරුත් කියලා තියෙන ඕන විදියට කන්න පුළුවන් කියලා එහෙම තුෂ්ණාව ගාව ගන්න බෑ. තමන් බලන්න ඕනේ තමන් වංචනිකද තමන් සත්‍යවාදීද කියලා. පෙරේතකමකින් කන්න බෑ. ඔව් ඔව්. තමාගේ තුෂ්ණාව එළියට වෙන සර්පෙක් වගේ එළියට එන දිහා තමන් හඳුනගෙන ඉන්න ඕන.
අපි අද දවසේ කතා බහ කරමින් හිටියේ ආරණ්‍ය වාසී මොරගල්ලේ සීලරත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමගින් මේ භවයේදීම නිවන් දකින්න පුළුවන්ද කියන කාරණේ. ඉතින් විවිධාකාරයේ ප්‍රශ්නාව අපි හැකිතාක් ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න උත්සාහ කරා. මම එක තැනකදී ඔබ වහන්සේගෙන් ඇහුවා අපේ හාමුදුරනේ ඔබ වහන්සේට අතීත භවයන් ස්මරණය කරන්න පුළුවන්ද කියලා. ඔබ වහන්සේ ඒ සඳහා පිළිතුරු දුන්නා. ඒ වගේම අනාගතයේ දිහා බලන්නත් මං හිතනවා එහෙමනම් පුළුවන් ඇති කියලා. එහෙම බැලුවොත් අපේ හාමුදුරනේ අපි එක්කෙනෙක් ගැන හිතන්නේ නැතුව අපි ලංකාව ගැනම අරගෙන බැලුවොත් අපේ අනාගත ඉරණම කොයි වගේද? මෙහෙමයි, මේ මොහොත තුළ අධ්‍යයනය කරපු දෙයක් නෙමෙයි පවසන්නේ, බලනවා කියලා. මෙහෙමයි, ඒක 100%ක් මේ බුදුන්ගේ දැක්මක් කියලා දිට්ටිගත වෙන්න එපා. නමුත් මිනිස්සුන්ගේ වෙනස් දේවල් මත වෙනස් වෙන්න පුළුවන්, අදහස් මත, ගුණධර්ම වැඩිම මත වෙනස් වෙන්න පුළුවන්. යම් දෙයක දැක්මක් දැකලා ස්ථීරවම කියන්නේ ඉතින් බුදු කෙනෙකුට රහතන් වහන්සේ නමකගේ දැක්ම තුළ වෙනස් වෙන්නේ මේක ඒකාන්තෙම වෙනවා කියන දේ තියෙනවා. ඉතින් විවිධාකාරයේ දැන් මේ මනුස්සත මේ ලංකාවාසී හැමෝටමත් ලෝකවාසී හැමෝටමත් යම් දෙයක් බලපාලා තියෙනවනේ. මිනිසුන්ගේ ගුණධර්ම පිරිහිලා ආත්මාර්ථකාමීත්වයේ වැඩි වෙලා අනුන්ගේ දුක වාසියක් බවට පත් කරගෙන ඒක තුලින් ගොඩනගෙන ස්වභාවයක් නේ තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒක ලෝකයටමත් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මිනිස්සුන්ට ගුණධර්ම නැහැ. දැන් පිට රටවල් මිනිස්සු විවිධාකාර විදියට තමන්ට ඕනේ ඕනේ ආකාරයට කටයුතු කරන ඒ අදහස් මෙහෙට ගේනවා. අපිට ඩොලර් නැහැ මේ වෙලේ. ඔව්. ඉතින් ඒ විදියට එහෙම ගත්තම ඒ දේවල් වලින් ඒ වෙනම තෘෂ්ණාවකින් එනකොට රට කරන්න කියලා එහෙම ආවත් ඉතින් ඒ අයගේ ස්වභාවයන් වුණාද? දැන් අපි කොහොමක වසංගත ලෙඩ රෝග දැන් ඔය කිව්වනේ විපත් වෙනවද කියන එකද කියලා නෑවේ. අපි දන්නේ ඒ සත්‍යෝ මොන මොන ස්වභාවයෙන් යුක්තයිද කියලා. සත්තු මරාගෙන කන මිනිස්සු ඉන්නවා, බල්ල කන මිනිස්සු ඉන්නවා, එතකොට විවිධාකාර හිතු හිතු දේවල් කරන මිනිස්සු ඉන්නවා, විවිධ ගති ලක්ෂණ තියෙන හුරු පුරුදු මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු අකණ්ඩව මේ රටට පැමිණෙනවා. ඉතින් ඒ විදිහට ආපුවාම කර්ම විපාකයක් එක්ක එන්න අවසරෙත් දීලා තියෙන ඒගොල්ලෝ මේ යම් බලධාරීන් වේවා යම් ආකාරයකට අවසර දීලා තිනකොට කර්ම විපාක නැති කර්ම විපාක ගොඩ නැගෙන්න පුළුවන්. එහෙම. එතකොට දැන් අපිට කවදාවත් ඩොලරයක් අවශ්‍ය වෙන්නේ නැහැ අපිට මේ රටක් ගොඩ දාන්න. අපිට වරාක්‍රම බාහු රජුරෝ ඉන්න කාලේ ඩොලර් තිබ්බේ නැහැ. එහෙම. ඩොලර් තිබ්බේ නැහැ. උන්වහන්සේට ආවේනිකෝ දෙයක් කළා උන්වහන්සේලා ගොඩ ගියා. ඒ කාලේ කෝටි 6ක් හිටියා මේ රටේ. එතකොට අද කෝටි 2.5යි මේක ඒ තරම්ම හිර වෙලා. ඉතින් ඒ ආර්ථික කතන්දරයේ වෙනම දෙයක්. නමුත් ඊට වඩා මම අදහස් කරන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාකලාප මත, මිනිස්සුන්ගේ සිතුම් පැතුම් මත විවිධ දේවල් එන්න පුළුවන්. මොකද මේ භූමිකම්පාවක් ආවා කියලා එකපාරක් පුංචිවට ආවා කියලා ලොකුවට එන්නේ නැහැ කියලා හිතන්න බෑ. එහෙමයි. මේ විදිහට විවිධ දේවල් එන්න පුළුවන්. සුනාමියක් ආයේ එන්නේ නැහැ කියලා කියන්න බෑ. මොකද ඇවිල්ලා ගියානේ. එහෙමයි. ඉතින් ඒක නිසා මම මෙහෙමයි කියලා අදහස් දක්වන්න යන්නේ නැහැ. යම් දෙයක් මේ දැනුණත් තේරුණත් කල්යාණ මිත්‍ර මගේ ගුරුහාමුදුරන් වහන්සේ පැවසූ දේවල් වුණත් එහෙමයි කියලා පවසන්නේ නැහැ. මිනිසුන්ට උපාදාන කරවන්නේ නැහැ. නමුත් විපත් නම් එන්නේ නැත්තේ නැහැ. මිනිසුන්ගේ හේතු ඒ ධර්මතා හොඳට අධ්‍යයනය කරපුවාම විවිධ දේවල් එනවා. එහෙම නිසා සමස්ත ජනතාවටම පවසන්නේ ඔබ පුළුවන් තරම් මේ ආත්මාර්ථකාමී ලෝකයේ තුල ඔබේ ගුණය රැකගන්න. ආත්මාර්ථකාමී ලෝකයේ තුල ඔබ මේ පරාර්ථකාමී මේ ඒ ආත්මාර්ථකාමී ලෝකයේ තුල ඔබේ පරාර්ථකාමී ගුණ මරා ගන්න එපා කියන පණිවිඩය තමයි ලෝකයට පවසන්න තියෙන්නේ. ඔබ වහන්සේගේ මේ සංසාර ගමන නිමාවටපත් වෙනකොට මම හිතනවා මේ සංසාර ගමනේම නොහැකි වුණත් කවර හෝ සංසාර ගමනකදී ඔබ වහන්සේ පතන විමුක්ති මාර්ගයේ ඔබ වහන්සේට ළඟා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා ඔබ වහන්සේ ආයෙත් ආරණ්‍ය වාසයටම යනවද? කොහොමද ඔබ වහන්සේගේ බලාපොරොත්තු? නැවත යන්න අදහස තියෙනවා. මොකද මේ සුවේ දවුණට පස්සේ වෙන සුවවල් අතපත ගන්න අදහසක් නෑ. වැඩක් නෑ. නමුත් ඉතින් මේ සත්වයාට දෙන්න ඕනේ. අපි පොඩි කාලේ පෝෂණය වුණේ මේ ඇත්තු නිසානේ. මේඳ ඒ කෘතගුණේ දක්වන්න ඕනේ. ඒ කෘතගුණේ නොදක්වුවොත් පැත්තකට වෙලා උදකලා වුණොත් රහත් භාවය අවබෝධ වෙන්නේත් නැහැ. මේ විශ්වයේ මේ ධර්මතාවයේ පරීක්ෂක වෙනවා අපි හැම මොහොතක්ම. එහෙමයි. මේඳ අපි හැමෝම අපි ගැන හොඳින් අධ්‍යයනය කරලා කටයුතු කරන්නට ඕනේ. මේ අටලෝ දහම තමයි මේ හැම දෙයක් තුළම රැගෙන යන්නේ. එහෙමයි. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන විමුක්ති මාර්ගය, නිවන් මාර්ගය ඔබ වහන්සේට ඉතායික් මොනින් ළඟා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවපූර්වක නමස්කාරපූර්වක ස්තුතිවන්ත වෙනවා. මම හිතන ඔබ වහන්සේගේ ප්‍රථම සාකච්ඡා මේ වැඩසටහන විද්‍යුත් මාධ්‍යයක සිදු කරන එය ලක්හඬ ගුවන්විදුලියේ සිදු කිරීම අපිට ඉමහත් සතුටට කාරණයක් අපේ හැමදෙරණේ. ඒ වගේම ගෞරවපූර්වක ස්තුතිවන්ත වෙනවා කිසිදු ආකාරයක සාකච්ඡාවලට සහභාගී වෙන්නේ නැතුව
ලෞකික ලෝකේ හා ගැටෙන්නේ නැතුව ඔබ වහන්සේ නිකෙලස් ගමන් මාර්ගය කියන්නේ ඒ ගමන් මාර්ගයේ එලෙසින්ම යන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ වැඩසටහන අද දවසේ අපි වෙසක් සතිය නිමිත්තෙන් ගෙනාවේ චමෝදා අසිත වසන්ත අපේ නිෂ්පාදක කණ්ඩායම මම මයුරි. සුබ දවසක්. ධර්මයෙන් ඔබේ ජීවිත ආලෝකමත් රට වෙනස් කරන කතාව සෑම ඉරිතාවකම පෙරවරු 10ට